හොඳයි ළමයි අපි අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ එදා අපි අන්තිමට කතා කළා වික්ටර්වල ඔපරේෂන්ස් පාර්ට් එකට අදාළ ඝන සාකච්ඡා කරන වීඩියෝ එක. ඉතින් ඒකෙන් පස්සේ තමයි මේ වීඩියෝ එකට අපි එන්නේ. මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා වික්ටර්ස් වල ඇප්ලිකේෂන් පාර්ට් එක අපි කතා කරා. ඊයටදී වික්ටර්ස් වල ටයිප්ස් ඊළඟට වික්ටර්ස් වල ඔපරේෂන්ස් ආශ්‍රයෙන් ගත දැනුම ඇප්ලිකේෂන්ස් වලදී කොහොමද භාවිතා වෙන්නේ කියන කාරණය තමයි सिद्धांत में वशीन सह एवे गणन साकच्छा किरीमिन ओगुलंट इदिरिपत्तन बलावरुत्वेने तीं अपीसेल में इके थियरी पार्ट हेकट हरे सम डेफिनेशंस एंड रिजल्ट्स रिगार्डिंग वेक्टर्स पलवेनी रिजल्ट एक तमा वेक्टर्स दिका पैरेलल वीमट समांतर वीमट सपुरन्न ओन कंडीशंस मोनवाद कियन कारण हरे एतकोट मम मेतेंदी वेक्टर्स देयक करन तियेनवा ij के प्रकाशन दिकक विदिहट वेक्टर्स देखा पैरेलल ना मूलिक में भी ना देख तमा ये वेक्टर्स देखे सांगुना का अतर अनुपात ये हम विटम नियत आगे आ गया एक ही विमुक्त एक यानी आई पद अतर अनुपात ये जे पद अतर सांगुना को लानुपात ये ये वाके में के पद अतर सांगुना को लानुपात ये हम तीसरे में एक कम आगे आ गया हरे हम वेन वाला अपने ताहुर कर गान पुलवा अदाल वेक्टर्स देखे इकनी काट पैरेलल किया वो कदम प्रधानम कंडीशन निकल ये टामतर अपने वेक्टर्स देखा पैरेलल ना मेन में कार में दक्षिण पुलवा मुकद दिदिना आगे क्रॉस प्रोडक्ट टेकिंग है दिन में नल वेक्टर का दे एक अभिन्न को मुद देन वेक्टर्स दे एक ने काट पैरेलल ना दिदिना आतर कोण ये मुकद अंश का बिंदु है देन क्रॉस प्रोडक्ट का हरा है दिन वेक्टर के विशाल आते हुए गिहा मैग्नीट्यूड देखो हुए गिहा අපි යූස් කරන්න මොකද්ද සයින් කෝණ. ඊයනුව සයින් බිංදුව තමයි සලකන්නේ. සයින් බිංදුව යගේ කීයද? බිංදුවයි. ඊයනුව හැදෙන වෙක්ටර් එකේ විශාලත්වය සමස්ත විශාලත්වය කීයද වෙන්නේ? බිංදුවට තමයි සමාන වෙන්නේ. ඉතින් බිංදුව වෙන වෙක්ටර් එක මොකද්ද? නල් වෙක්ටර් එක. ඒ නිසා වෙක්ටර්ස් දෙකක ක්‍රොස් ප්‍රොඩක්ට් එක නල් වෙක්ටර් එක වීම හරහා වෙන්නේ මොකද්ද? ඒකෙන් තහවුරු වෙනවා ඒ දෙන්නා එකිනෙකාට සමාන්තරයි කියලා. හරි? ඒනුව තමයි අර අපිට ප්‍රතිපලාවේ සජාතීය බේස් වෙක්ටර්ස් අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක නල් වෙක්ටර් එකට සමාන වෙන්නේ හේතුව මොකද්ද? i ක්‍රොස් i ගත්තා, j ක්‍රොස් j ගත්තා, k ක්‍රොස් k ගත්තත් එහෙම තිස්සෙම ඒ යුගල් අතර කෝණේ කීයදුනේ? බිංදුවයි. එකම අතටනේ සැලකන්නේ. ආ ඒ හින්දා තමයි ඒ මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක නල් වෙක්ටර් එකට සමාන උනේ. ඉතින් ඒ වගේ ඕනෑම සමාන්තර වෙක්ටර්ස් යුගලක ක්‍රොස් ප්‍රොඩක්ට් එක සැලකුවහම ඒක නල් වෙක්ටර් එකට සමාන වෙනවා. ඉතින් වැඩිවන වශයෙන් යූස් වෙන තීරිය තමයි මේක. මොකද සංගුණකවල අනුපාතය හැමතිස්සෙම නියත අගයක් ගැනීම කියන කාරණා. හරිද? හරි. අපි යන් එහෙනම් ඉස්සෙල්ලම ඒ සම්බන්ධ ගානකට. මුල්ම ගාන 2019 14 වෙනි MCQ එක. ඒකෙ දීලා තියෙනවා A කියලා වෙක්ටර් එකක් IJK ප්‍රකාශනයක් විදිහට, ඒ වගේම B කියලා වෙක්ටර් එකක් දීලා තියෙනවා IJK ප්‍රකාශනයක් විදිහට. ඒ දෙන්න පැරලල් නු. එහෙනම් m සහ n ට අගයන් හොයන්න කියලා තමයි කියන්නේ. අපි යම් විසඳුමට. දැන් a සහ b වෙක්ටර්ස් දෙක පැරලල් නම් ඒකෙන් අපිට ඔප් වෙනවා මොකද්ද? ඒ දෙදෙනාගේ සංගුණක අතර අනුපාතය හැමතිස්සෙම සමාන අගයක් ගන්න ඕනේ. එහෙනම් මේ විදිය ප්‍රකාශනයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. i සංගුණක අතර අනුපාතය සමානයි j සංගුණක අතර අනුපාතය. ඒක සමානයි k සංගුණක අතර අනුපාතය. මේ මුල් සමාන වීම සලකලා අපිට m ගේ අගය හොයාගන්න පුළුවන්. දෙවෙනි සමාන වීම සලකලා n ගේ අගය හොයාගන්න පුළුවන්. ඒ ඔස්සේ m සමානයි 2යි, n සමානයි 2කින් 3යි කියලා එනවා. ඒක සමාන වෙනවා e කියන උත්තරයට. ඒ අනුව answer එක වෙන්නේ e කියන මෙන්න මේ උත්තරේ. අපි යමු ඊළඟ ගානට. ඊළඟාන 2008 17 වෙනි MCQ එක. ඒක කියනවා R1 සහ R2 කියලා වෙක්ටර්ස් දෙකක් දීලා තියෙනවා. IJK ප්‍රකාශන දෙයක් විදිහට. ඒ දෙන්නගේ resultant එකේ ට parallel unit vector එක තමයි අහන්නේ. resultant කියලා එකක් තියෙනවා. අන්න ඒකට parallel unit vector එක මොකද්ද කියලා තමයි අහන්නේ. හරි. අපි යමු විසඳුමට. දැන් වෙක්ටර්ස් දෙකක් දීලා ඒකේ රිසල්ටන්ට් කියන එකෙන් අදහස් කරන්නේ ඒ වෙක්ටර්ස් දෙකේ i එක. හරිද? මේ වෙක්ටර්ස් දෙකේ i. එහෙනම් මේ r1 r2 දෙන්නගේ රිසල්ටන්ට් එක වෙන්නේ මොකද්ද?
R1 දන R2 ට. ඉතින් මේ පද දෙක මේ ප්‍රකාශන දෙක එකතු කරන්න තියෙන්නේ. එතෙන්දී සජාතීය පද අතර එකතු වීම සිද්ධ වෙලා මෙන්න මේ ප්‍රතිඵලය එනවා. 3ක් I දන 6ක් J ඍණ 2ක් K කියන. මෙන්න මේක තමයි රිසල්ටන්ට් කියන එක. නැත්නම් ප්‍රතිඵලය වන වෙක්ටර් එක. දැන් මේ ප්‍රතිඵලය වන වෙක්ටර් එක දිශාවට තියෙන යුනික් වෙක්ටර් එක තමයි අහන්න. Then sorry ප්‍රතිඵලය වන වෙක්ටර් එක this මේ වෙක්ටර් එකට සමාන්තර යුනික් වෙක්ටර් එක තමයි. එතකොට දැන් සමාන්තර වීම වෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් ඔය වෙනමම ලයින් දෙක එකිනෙකාට සමාන්තරව හිටියත් අපි කියන්නේ සමාන්තරයි කියලා. හරිද? ඒ වගේම එකම රේඛාව ඔස්සේ පිහිටියත් අපි කියන්නේ එකිනෙකාට සමාන්තරයි කියලා. ඒ නිසා දැන් මෙතන ඔය සමාන්තර වීමත් එක්ක අපි ලොකෝට ගැටෙන්න ඕනේ නැහැ. මෙතන මේ අහන්නේ මොකද්ද? මෙන්න මේ රිසල්ටන්ට් එක දෙසට තියෙන යුනිට් වෙක්ටර් එක මොකද්ද කියලා. ඉතින් රිසල්ටන්ට් එක දෙසට තියෙන යුනිට් වෙක්ටර් එක ගන්නකොට කොහොමත් දිශාවෙන් එකම දිශාවට එන්නේ. ඒ නිසා කෝණයක් හිටින්නේ නැහැ. දෙන්න එකිනෙකාට සමාන්තර වෙනවා. හරිද? එහෙනම් කෙලින්ම දී ඇති වෙක්ටර් එකක් දිශාවට තියෙන යුනිට් වෙක්ටර් එක හොයන තියරි පාවිච්චි කරා නම් හරි. එතකොට දී ඇති වෙක්ටර් එකකට ඒ වෙක්ටර් එක දිශාවට තියෙන ඒකක එකක් වූ වෙක්ටර් එක නැත්නම් යුනිට් වෙක්ටර් එක හොයන්න මෙන්න මෙහෙම. කොහමද? අදාළ වෙක්ටර් එක බෙදන්න එයාගේ විශාලත්වය. ඒ ඔස්සේ පුළුවන් ඔයාලට ඒ වෙක්ටර් එක දිශාවට තියෙන යුනිට් වෙක්ටර් එක හොයාගන්න. මෙතන අදාළ වෙක්ටර් එක එන්නේ මොකද්ද? මෙන්න මේ රිසල්ටන්ට් එක. මේ ප්‍රතිඵලය වන වෙක්ටර් එක. ඒක බෙදන්න උනේ මෙතනදී එයාගේ විශාලත්වය. ඒ කියන්නේ රිසල්ටන්ට් එක බෙදනවා එයාගේ මැග්නිටියුඩ් එකෙන්. මැග්නිටියුඩ් එක ගන්න ඉතින් මොකද වෙන්නේ? I ගේ J ගේ K ගේ සංගුණක අතර වර්ගවල එකතු වෙ ධන වර්ග මූලය. මූල 49. ඒ කියන්නේ මූල 7. ඉතින් 7න් එකක් විදිහට එළියට ගත්තාම මෙන්න මෙහෙම ප්‍රකාශය උඩලඟා ගන්න පුළුවන්. ඒක B කියන උත්තරෙත් එක්ක ගැලපෙනවා. හරිද? මෙන්න මේ B කියන උත්තරෙත් එක්ක ගැලපෙනවා. ඒ අනුව තමයි එහෙම පිළිතුර එන්නේ මේ 2817 කියන MCQ ප්‍රශ්නෙට අදාළ. හරි. ඊළඟට ළමයි අපි බලාපොරොත්තු වෙන්නේ වෙක්ටර්ස් දෙකක් ලම්බක වීමට අදාළ තීරි කොටස් කතා කරන්න. එතකොට දැන් condition for perpendicular. එතකොට A කියලා වෙක්ටර් එකක් දීලා තියෙනවා IGK ප්‍රකාශනයක් විදිහට. B කියලා වෙක්ටර් එකක් දීලා තියෙනවා IGK ප්‍රකාශනයක් විදිහට. එතකොට මෙහිම වෙක්ටර්ස් දෙක ඉන්නකොට ඒ දෙන්න එකිනෙකාට ලම්බක නම් මූලිකව දකින්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අදාළ සංගුණකවල ගුණිතවල එකතුව බිඳුවට සමාන වෙනවා. ඒ කියන්නේ II සංගුණකවල ගුණිතය, JJ සංගුණකවල ගුණිතය, KK සංගුණකවල ගුණිතය කියන ගුණිත තුන ගත්තහම ඒවේ I'ක බිඳුවට සමාන වෙනවා. සංගුණකවල ගුණිතවල එකතුව බිඳුවට සමාන වෙනවා. හරිද? ඒක තමයි මූලිකම ලක්ෂණ. මෙන්න මේ. එතකොට දෙවෙනියට තව දකින්න පුළුවන් කාරණයක් තමයි වෙක්ටර්ස් දෙක එකිනෙකාට ලම්බක නම් දෙන්නගේ ඩොට් ප්‍රොඩක්ට් එක හරහා හැදින්නේ බිඳුව කියන ස්කේල එක. දැන් ඩොට් ප්‍රොඩක්ට් එක ගණිතය අපි සලකන්නේ කොස් කෝණය. ඉතින් ලම්බක නම් කෝණයගේ අංශක 90ක් වෙනවා. කොස් 90 කීයද? බිඳුව. ඒ හරහා සමස්ත ප්‍රකාශනයේ මේ බිඳුව එලා හැදෙන ස්කේල එක යගේ මොකද්ද වෙන්නේ? බිඳුව. ඉතින් අන්න ඒ හරහා ඒ කියන්නේ ඩොට් ප්‍රොඩක්ට් එක බිඳු වීම හරහා අපිට තහවුරු කරගන්න පුළුවන් අදාළ වෙක්ටර්ස් දෙක එකිනෙකාට ලම්බකයි කියලා. දැන් ඔය කාරණේ දකින්නවනේ අර බේස් වෙක්ටර්ස් වල හැසිරීම ඩොට් ප්‍රොඩක්ට් එකේදී අපි කතා කරන්න ගියාම මොකද වෙන්නේ? විජාතිය. ඒ කියන්නේ අසමාන බේස් වෙක්ටර්ස් අතර හැමතිස්සෙම ඩොට් ප්‍රොඩක්ට් එක බිඳුවට තමයි සමාන වෙන්නේ. ඒ කියන්නේ IJ ගත්තත් JK ගත්තත් IK ගත්තත් ඔය හැම යුගලක් අතරම කෝණය මොකක්ද උනේ? අංශක 90. ඇයි ඔය අක්ෂ තුන එකිනෙකාට ලම්බකයි? ඒ ඔසේ පිටින බේස් වෙක්ටර්ස් උත් එන එකිනෙකාට ලම්බක වෙන්න ඕන. ඉතින් ඒ හැසිරීමම තමයි සෑම ලම්බක වෙක්ටර්ස් යුගල අතරම තියෙන්නේ. හැදෙන්නේ මොකද්ද? ඩොට් ප්‍රොඩක්ට් එක හරහා. බිඳුව කියන ස්කේල එක. ඉතින් කලින් පැරලල් වලදී කතා කළා වගේම පර්පෙන්ඩිකියුලර් වලදී
මූලිකම යූස් කරන තියරි කොටස තමයි මේ. කියන්නේ මූලිකම යූස් කරන කන්ඩිෂන් එක මේ. මේක හරහා තමයි අපි චෙක් කරන්නේ ඕ ලම්බකය කියලා දීලා තියෙනවා නම් වෙන දෙයක් ඔප්පු කරන්න යූස් කරන්නේ මෙන්න මේ තියරි පාට් එක. හරි. අපි යන් මේ හා සම්බන්ධ ගණන් කීපයක් කතා කරමු. හරි. මුලින්ම 2011 16 MCQ එක ඒකේ වෙක්ටර්ස් දෙකක් දීලා තියෙනවා A සහ B කියලා IJK ප්‍රකාශන දෙකක් විදිහට. ඉතින් A සහ B සම්බන්ධයෙන් ප්‍රකාශන පහක් දීලා තියෙනවා. හරි. ඒවැ සත්‍ය අසත්‍ය බව තමයි තහවුරු කරන්න තියෙන්නේ. අපි යමු විසඳුමට. A කියන ප්‍රකාශය දීලා තියෙනවා A සහ B කියන වෙක්ටර්ස් දෙක එකිනෙකාට සමාන්තර වෙනවා. එහෙනම් මොකද්ද යූස් කරන කන්ඩිෂන් එක? දෙන්නගේ සංගුණක අතර අනුපාතය හැමතිස්සෙම එකිනෙකාට සමාන වී යුතුයි. ඒ කියන්නේ I පද අතර J පද අතර K පද අතර සංගුණකවල අනුපාතය එකිනෙකාට සමාන වෙනවා. නමුත් මේ A සහ B ගේ සංගුණක අතර අනුපාතය සලකන්න ගියම මොකද වෙන්නේ? එහෙම සංගුණක තුනේම අනුපාත එකිනෙකාට සමාන වෙන්නේ නැහැ. ඒ හින්දා මේ පළවෙනි A කියන ප්‍රකාශය වැරදි. B කියන ප්‍රකාශය කියනවා A සහ B වෙක්ටර්ස් දෙක එකිනෙකාට ලම්බකයි කියලා. එහෙනම් සංගුණක අතර ගුණිතවල සමස්ත එකතුව බිංදුව වී යුතුයි. එහෙම වෙනවා නම් අපිට ඒ දෙන්න ලම්බකයි කියලා සලකන්න පුළුවන්. දැන් I පද අතර J පද අතර K පද අතර සංගුණකවල ගුණිත. ඒවා එකතුව ගන්න. අවසානයේ බිංදුවට සමාන වෙයි. එහෙනම් එතනින් තහවුරු වෙනවා A සහ B ලම්බකයි කියලා. B ප්‍රකාශය හරි. ඊළඟට එනවා C ප්‍රකාශය. ඒකේ කියනවා A ඍණ 2ක් B කියන ප්‍රකාශයෙන් එන වෙක්ටර් එකක් A ධන B කියන ප්‍රකාශය හරහා එන වෙක්ටර් එකත් එකිනෙකාට සමාන්තරයි කියලා. ඉතින් මම මොකද කළේ? අර කලින් වගේම සංගුණකවල සමාන සංගුණක සමාන පද අතර සංගුණකවල අනුපාතය එකිනෙකාට සමානද කියලා බලමු. ඉතින්දී A ඍණ 2ක් B ගන්න යද්දී හරි 2 ඍණ 2 එන විදිහට හරි I ගේ සංගුණක හරි බෙදීම A ධන B ගණිතේ 2 ධන 1 3 ආ මේ විදිහට J ගේ සංගුණක ගණිතේ A ඍණ 2ක් B නේ 1 ඍණ ඍණ 2 ඒ කියන්නේ 1 ඍණ ඍණ 2 කියන්නේ 1 ධන 2 A ධන B ගණිතේ 1 ධන ඍණ 1 ඒ කියන්නේ බිංදුව වෙනවා. ඉතින් ওই විදිහට අපිට A ඍණ D 2ක් B ගේ සංගුණක ටික ගන්න පුළුවන් A ධන B ගේ සංගුණක ටික ගන්න පුළුවන් ඒ අතර අනුපාතය සලකන. එහෙම සැලකුවාම එකිනෙකාට සමාන අගයක් නෙමෙයි එන්නේ එකිනෙකාට වෙනස් අගයක් නේ. හරි මෙතන I පද අතර සංගුණක වලින් අවසානයේ ඉන්නේ බිංදුව කියන අගය. බිංදුව ළවේ තිබිලා ඊට වැඩි අගයක් ඊට වෙනස් අගයකින් හරය බෙදෙනකොට තහරේ තියෙනකොට සමස්තය බිංදුවයි. හැබැයි හරයන් බිඳුවන හැමතිස්සම ළවේ බිඳුව නෝනාගයක් තියෙනකොට හැදෙන්නේ මොනවද? අනන්තය කියන අංගය. මෙතන ධනපදයක් තියෙන නිසා ධන අනන්තය. මෙතෙන්දි ධනපදයක් තියෙන නිසා ධන අනන්තය. ඉතින් බිඳුව සහ අනන්තය එකිනෙකාට කොහොමත් පරස්පරයි. එහෙනම් එකම අගයක් කියලා ගන්න බැ. ඉන්ද C කියන ප්‍රකාශය වැරදි. හරි. D කියන ප්‍රකාශය කියන්නේ A කියන වෙක්ටර් එක සහ A ධන B කියන වෙක්ටර් එක ඒ කියන්නේ A ධන B හරහා හැදෙන වෙක්ටර් එක එකිනෙකාට පැරලල් කියන්නේ අර විදිහම සංගුණක අතර අනුපාතය සලකන. එතෙන්දිත් ඔයාලට පේනවා එකම අගයක් නෙමෙයි. ඒ නිසා D කියන ප්‍රකාශයත් වැරදි. E කියන ප්‍රකාශය කියනවා A ඍණ 2ක් B සහ A ධන B කියන ප්‍රකාශ හරහා එන වෙක්ටර්ස් එකිනෙකාට ලම්බකයි කියනවා. දැන් අපි ඔයිට කලිනුත් ඔය සංගුණක හොයාගත්තනේ C කොටස කරන්න ගියාම දැන් ඒ අගයන් කෙලින්ම යූස් කරා. දැන් ලම්බක නම් මොකද්ද වෙන්න ඕනේ? සංගුණකවල ගුණිතවල එකතුව කීයද වෙන්න ඕනේ? බිංදුවට සමාන වෙන්න ඕනේ. ඒ අනුව බිංදුව වරක් 3 ධන 3 වරක් බිංදුව ධන 3 වරක් බිංදුව. බිංදු 3ක් එකතු වෙලා බිංදුව හැදෙන්නේ. එතනින් ගම්ම වෙනවා මොකද්ද? මේ හරහා එන වෙක්ටර්ස් දෙක එකිනෙකාට ලම්බකයි කියලා. එහෙනම් E ප්‍රකාශයත් හරි. B ප්‍රකාශය හරි. E ප්‍රකාශය හරි. එහෙනම් answers දෙකක් තියෙනවා B සහ E කියලා. හරිද? එතකොට B සහ E කියලා answers කියන answers දෙකම නිවැරදි answers විදිහට මෙතෙන්දී ගන්න පුළුවන්. හරි? අපි යමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නයට. හරි.
2014 16 වෙනි MCQ එක. මේකේ වෙක්ටර්ස් දෙකක් දීලා කියනවා ඒ වෙක්ටර්ස් දෙක එකිනෙකාට ලම්බකයිලු perpendicular. එහෙනම් මේ එක වෙක්ටරයක සංගුණකයක් වන ඇල්ෆාගේ යගේ මොකද්ද කියලා තමයි අහන්නේ. හරි? හරි. අපි යමු විසඳුමට. මෙතන මම ওই වෙක්ටර්ස් දෙක A සහ B කියලා පිළිවෙලින් අරන් තියෙනවා. හරිද? දැන් B ගේ K ගේ සංගුණකය තමයි ওই ඇල්ෆා කියන පදේ. දැන් ඇල්ෆා හම්බෙන්නේ K ගේ සංගුණකය විදිහට. එතකොට මේ වෙක්ටර්ස් දෙක එකිනෙකාට ලම්බ කරා මොකද්ද තියෙන්නේ? සංගුණක වල ගුණිත වල එකතුව කීයද වෙන්න ඕනේ? බිඳුවට සමාන වෙන්න ඕනේ. ඒ අනුව I සංගුණක 2/5, J සංගුණක -6/2, K සංගුණක 1/1 ඇල්ෆා. එකතුව බිඳුවට සමාන වුණා. අවසානයේ ඇල්ෆා ගියගේ 2යි කියලා. හරි. ඒ ඇල්ෆා ගියගේ 2යි කියලා තියෙන්නේ C කියන උත්තරේ. ඒ අනුව C කියන උත්තරේ තමයි නිවැරදි උත්තරය වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ගානට. හරි. ඊළඟට යන 2018 18 වෙනි ප්‍රශ්නෙට. ඒකේ වෙක්ටර්ස් දෙකක් දීලා තිනවා IJ කේ ප්‍රකාශන දෙයක් විදිහට. ඒ දෙන්න එකිනෙකාට perpendicular. ඉතින් ඇල්ෆා ගියාගේ තමයි අහන්නේ. හරි. එතකොට අපි යන් විසඳමු. හරි. එතකොට මේ වෙක්ටර්ස් දෙක එකිනෙකාට ලම්බ කරන් මොකද වෙන්න ඕනේ? ඒ වෙක්ටර්ස් දෙකේ අදාළ සංගුණක වල ගුණිත වල එකතුව කීයද වෙන්න ඕනේ? බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට I පද වල සංගුණක වල ගුණිතය ධන J පද වල සංගුණක වල ගුණිතය ධන K පද වල සංගුණක වල ගුණිතය බිඳුවට සමාන කරගන්න. ඔය ඔස්සේ එන වර්ග සමීකරණය මෙන්න මේ විදිහට ඇල්ෆා ධන 1 ඍණ ඇල්ෆා වර්ගය සමාන බිඳුවයි කියලා සමස්ත ප්‍රකාශනයේම ඍණ ලකුණකින් වැඩි කළා දෙපැත්තම මං ගන්නවා ධන ඇල්ෆා වර්ගයේ ඍණ ඇල්ෆා ඍණ 1 සමානයි බිඳුව. හරි. දැන් මේක පොදුවේ තියෙන වර්ග සමීකරණයකට එක සැසඳුවොත් පොදුවේ ඕනෑම වර්ග සමීකරණයක් මෙන්න මේ ආකෘතියට එනවායි කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. කොහොමද? AX වර්ගය ධන BX ධන C සමානයි බිඳුව කියන ආකාරයට. ඒ ආකාරයත් එක්ක ගැලපුවාම මේ ABC කියන සංගුණක තුන මෙන්න මේ අගයන් එක්ක සසඳලා ගන්න පුළුවන්. කොහොමද? A ගේ අගය වෙන්නේ මේ සමීකරණයට අදාළව නම් කීයද? 1. වර්ගපදයේ සංගුණකයේ අගය 1යි. හරිද? ඊළඟට බලයේ 1 වන පදයේ සංගුණකයේ, ඒ කියන්නේ B ඍණ 1යි, නියත පදය C ඍණ 1යි. දැන් AX වර්ගය ධන BX ධන C ආකාරයේ වර්ග සමීකරණයක X කියන නැත x ගියා කියන්නේ නැත්නම් මූලා ගියන් මෙන්න මේ විදි සූත්‍රයකින් ගන්න ඕගොල්ලෝ ඕ ලෙවල් කාලෙම ඉගෙනගෙන තියෙනවා. මොකද්ද? ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ක් kc බෙදීම 2ක් k කියන සූත්‍රය. ඉතින් මේ හොයාගත්ත a b c ආගයන් ඔය සූත්‍රයට ආදේශ කරලා අපිට ඇල්ෆාට ආගයන් හොයාගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ ඇල්ෆා ගියා කියන්නේ. ඒ අනුව ඔය සූත්‍රයට ආදේශ කරලා අවසාන වෙනවා 1 ධන හෝ ඍණ මූල 5 බෙදීම 2යි කියන්නේ. ඉතින් ඔකේ ධන අවස්ථාව වෙනම සලකන්න ඍණ අවස්ථාව වෙනම සලකන්න යනු ඇල්ෆාට ගියන් දෙකක් එනවා. එකක් තමයි 1 ධන මූල 5 බෙදීම 2, අනිත් එක 1 ඍණ මූල 5 බෙදීම 2. ඒ ඔස්සේ උත්තර දෙකක් එනවා A සහ B කියන. හරි. A සහ B කියන උත්තර දෙක මේ highlight කරලා තියෙන්නේ ඒ හරි answers. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. 2012 17 වෙනි MCQ එක. හරි. ඒකේ කියනවා non zero vector එකක්. ඒ කියන්නේ null නොවන vector එකක් තියලා ඔන්න මෙන්න මෙහෙම. එයා perpendicular ලු තවත් vector එකකට. එහෙනම් simple A ගේ අගයන් තමයි අහන්නේ. හරි. අපි යමු විසඳුමට. එතකොට මම ඔය null නොවන vector එක නැත්නම් non zero vector එක මම ගන්නවා x කියලා. දිලා තියෙන අනිත් vector එක y කියලා ගන්න. දැන් ඔය දෙන්න එකිනෙකාට perpendicular නේ, ලම්බදනේ. එහෙනම් සංගුණකවල ගුණිතවල එකතුව බිඳුවට සමාන කරන්න. I සංගුණක අතර, J සංගුණක අතර, K සංගුණක අතර ගුණිතවල එකතුව බිඳුවට සමාන. ඔය S එනවා මෙන්න මෙහෙම ප්‍රකාශනය. A ඝනය ධන 2k වර්ගය ධන A සමානයි බිඳුව k. මෙන්න මේ එන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ඍණ ලකුණකින් දෙපැත්තම වැඩි කළාම මේක ගන්න. දැන් මේකෙත් A අගයක් ඉවතට අරගෙන වරහන තුලට ගන්න පුළුවන්
වර්ගජ ප්‍රකාශනය. ඔය වර්ගජ ප්‍රකාශනය මෙන්න මෙහිම සාධක දෙකකට කඩන්න පුළුවන්. දැන් මේ වර්ගජ ප්‍රකාශනයෙන් කියන්නේ මොකද්ද? 1 කියන අගේ හැදෙනවලු සංඛ්‍යා දෙක ගුණිතය. ඒ වගේම ඒ සංඛ්‍යා දෙකේම එකතුවෙන් 2 කියන අගේ හැදෙනවා. එතකොට අපි සංඛ්‍යා දෙකක් හොයා ගන්න ඕනේ. ගුණිතය 1 වන ඓක්‍ය 2 වන. එතකොට එහෙම තියෙන්නේ මොකද්ද සයි සංඛ්‍යා? 1 වරක් 1. 1 වරක් 1 1යි ගුණිතය. 1 ධන 1 2 කියන අගේ හැදෙනවා. එහෙනම් ඒ 1 කියන සාධකය අරගෙන අපිට ඒ ධන 1 ඒ ධන 1 කියන සාධක දෙකකට කඩන්න පුළුවන්. මේ දෙන්න වැඩි කරලා බලන්න. මේ ඇතුළේදී ප්‍රකාශනය වෙන තමයි. එන මේ පියවර තවදුරටත් මේ විදිහට සුළු කර ගන්න පුළුවන්. ඔය ඒ ධන 1 පද දෙක ඒ ධන 1 වර්ගය විදිහට මෙතෙන්දී ආරම්භ තියෙනවා. දැන් මේ සමස්ත ප්‍රකාශනයම බිඳුව වෙන්න පුළුවන් එක්ක ඒ පදයේ බිඳුවීම හරහා. නැත්තම් ඒ ධන 1 වර්ගය බිඳුව වීම හරහා. දැන් ඒ සමානයි බිඳුව උනොත් මොකද වෙන්නේ? මේ නන් සීරෝ වෙක්ටර් එක මොකක් බවටද පත් වෙන්නේ? සීරෝ වෙක්ටර් එක බවට පත් වෙනවා. එයි හැම පදයකම ඒ සංගුණකයක් තියෙනවනේ. එතකොට ඒ සමානයි බිඳුව ආදේශ කරගම සමස්තෙම බිඳුව වෙලා x කියන්නේ නල් වෙක්ටර් එකක් බවට පත් වෙනවා. දැන් එහෙම වෙන්න බෑනේ. එහෙනම් ඒ සමානයි බිඳුව කියන උත්තරේ පිළිගන්න බෑ. ඒක වැරදි. ඒක අපිට දීලා තියෙන උත්තර කොටෙත් නෑ. නමුත් ගණිත ගාන හදාගෙන යද්දී මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊළඟට ඒ ධන 1 වර්ගය බිඳුවට සමාන නම් දෙපැත්තේම වර්ගමූලයේ අරගෙන අපිට ධන හෝ ඍණ ඒ ධන 1 බිඳුවට සමානයි කියලා ගන්න පුළුවන්. බිඳුවේ වර්ගමූලයේ බිඳුවයි මෙයාගේ වර්ගමූලය ගනිද්දී ධන හෝ ඍණ ඒ ධන 1 වර්ගපදය අයින් වෙනවා. දැන් ධන වෙනම සැලකුවා ඍණ වෙනම සැලකුවා ධන වෙනම සැලකුවා ඍණ වෙනම සැලකුවා අවස්ථා දෙකෙන් මෙන්නේ ඒ කියන්නේ ඍණ 1යි කියලා. ඉතින් ඒ කියන්නේ ඍණ 1 වන උත්තරය තමයි B වල තියෙන්නේ. එන උත්තරේ වෙන්නේ B කියන අංශය. හරි මෙන්න මේ. හරි අපි යමු ඊළඟ ගානට. හරි 2012 16 වෙනි MCQ එක. ඒකේ කියනවා ක්‍රොස් ප්‍රොඩක්ට් එකක් දීලා තියෙනවා. ඉතින් මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා එන්නේ මොකද්ද? වෙක්ටර් එක. අන්න ඒ වෙක්ටර් එකට පර්පෙන්ඩිකියුලර් වෙන වෙක්ටර්ස් මොනවද කියලා තමයි අහන්නේ දීලා තියෙන උත්තර අතර. හරි අපි යමු සුළු කිරීමට. දැන් වෙක්ටර්ස් දෙකට අදාළ ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා එන වෙක්ටර් එක හොයන්න යද්දී මම මෙතනදී අර සාමාන්‍ය ක්‍රමයට තමයි හදලා තියෙන්නේ. මොකද මේ දෙවෙනිදෙන් දීලා දෙන ප්‍රකාශය සම්පූර්ණ IJK ප්‍රකාශනය නෙමෙයි. හරි. ඒකත් එක හේතුවක්. ඒ අරත් සාමාන්‍ය ක්‍රමෙ මතක් කරගන්නත් එක්ක හරි මේ ගාන මේ විදිහට හදලා තියෙන්නේ. එතකොට ක්‍රොස් ප්‍රොඩක්ට් එකේදී අපි නොසලකා හරින්නේ මොනවද? නොසලකා හරිනේ සජාතීය පද අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක තමයි. හේතුව එහහා එන්නේ නල් වෙක්ටර්ස් වීම නිසා. සජාතීය බේස් වෙක්ටර්ස් අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක තමයි නොසලකා හරිනේ. ඒ පිළිතුර නල් වෙක්ටර්ස් උත්තරේ විදිහට ලැබෙන නිසා. ඒවැයන් බලපෑමක් වෙන්නේ නැති නිසා. හරි. එහෙනම් විජාතීය බේස් වෙක්ටර්ස් අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක සලකද්දී i එක සලකන්න ඕනේ මේ i වතාවක් 4ක් k කියන ප්‍රොඩක්ට් එක. j එක සලකන්න ඕනේ. මෙතන j පද නැති නිසා කෙලින්ම මේ පද දෙකේම ගුණිත සලකන්න ඕනේ. දෙකක් ජීවතාවක් ඍණ i සලකන්නත් ඕනේ. දෙකක් ජීවතාවක් හතරක් k සලකන්නත් ඕනේ. k එක ගණිද්දී මේ ගුණිතය සලකන්නේ 3ක් k වතාවක් ඍණ i කියන ගුණිතය විතරයි සලකන්නේ. ඒ අනුව ගුණිත හතරක් යන. ඒ හතර තමයි මේ දක්වලා තියෙන්නේ. හරි. එතකොට සංගුණක සහ ලකුණු එළියට ගත්තහම මෙතන වෙනවා 4 වතාවක් i cross k. මෙතන වෙනවා ඍණ 2 වතාවක් j cross i. මෙතන ධන 8 වතාවක් j cross k මෙතන ඍණ 3 වතාවක් k cross i. දැන් බේස් වෙක්ටර්ස් වල ක්‍රොස් ප්‍රොඩක්ට් එකේදී විජාතීය බේස් වෙක්ටර්ස් දෙකක් අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එකෙන් හැදෙන්නේ ඒ ක්‍රොස් ප්‍රොඩක්ට් එකට සහභාගී නොවන ඉතිරි බේස් වෙක්ටර් එක තමයි ප්‍රතිපලය විදිහට එන්නේ. හරිද? ඒන බේස් වෙක්ටර් එක ධනද ඍණද කියන කාරණේ තීරණය කරන්නේ පස්සේ. හරි. එහෙනම් i cross k හරහා එන්නේ මොකද්ද? සහභාගී නොවන බේස් වෙක්ටර් එක වන j. ji හරහා හැදෙන්නේ සහභාගී නොවන බේස් වෙක්ටර් එක වන k. jk හරහා සහභාගී නොවන බේස් වෙක්ටර් එක වන i. ki හරහා සහභාගී නොවන බේස් වෙක්ටර් එක වන j.
දෙවට ධන ඍණ වැටෙන්නේ මෙහෙම i j k කියන පිළිවෙලට ගිහිල්ලා අපිට ගුණිතය කරන්න පුළුවන් නම් ධන ලකුණ වැටෙන්නේ ඊට ප්‍රතිරුද්ධ වෙනවා නම් ඍණ ලකුණ වැටෙනවා දැන් i j k පිළිවෙලට යද්දි i ට පස්සේ හම්බෙන්නේ j i ට පස්සේ k හම්බෙන්න ඕන එයා රිවර්ස් එකට යන්න ඕන එහෙනම් ඍණ ලකුණ වැටෙනවා ij के පිළිවෙලට යද්දි j ට කලින් තමයි i තියෙන්නේ එහෙනම් ආපස්සට යන්න වෙනවා ඒ හරහා ඍණ ලකුණ වැටේ හැබැයි මෙතෙන්දි j ට පස්සේ තමයි k තියෙන්නේ ij k පිළිවෙලට යද්දි j ට පස්සේ තමයි k තියෙන්නේ එහෙනම් j ට පස්සේ k තියෙන නිසා ij k පිළිවෙලට යද්දි මෙතෙන්දි ධන ලකුණ වැටේ ij k i ij k i j k එතකොට k ට පස්සේ තමයි i හම්බෙන්නේ එහෙනම් ධන ලකුණ වැටේ. හරි මෙතන මේ ගුණිතයෙන් ඍණ 4 ජ එනවා. ඍණ 2ක් වතාවක් ඍණකේ ධන 2ක් 8ක් i. ඍණ 3ක් ධන j ඍණ 3ක් j. එතකොට අවසාන එනවා 8ක් i ඍණ 7ක් j ධන 2ක් k කියලා මේ ඓක්‍ය සුළු කරනවා. ඔන්න ඕක තමයි ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා ලැබෙන ප්‍රතිඵලය වෙන වෙක්ටර් එක. දැන් ij k ප්‍රකාශනයක් විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ වෙක්ටර් එකට perpendicular vectors මෙන්න මොනවද කියලා තමයි උත්තර අතරින් තෝරන්න තියෙන්නේ. විතර අපි උත්තර පහ වෙන වෙනම සලකලා තියෙනවා. දැන් මෙයත් එක්ක perpendicular වන උත්තරයක් තියෙනවනේ. එයාගේ සහ මෙයාගේ සංගුණක වල ගුණිත වල එකතුව කීයද වෙන්නේ? බිංදුවට සමාන වෙන්න ඕනේ. අන්න ඒක තමයි ටෙස්ට් කරලා තියෙන්නේ. විතර පළවෙනි උත්තරේ තියෙන ප්‍රකාශයත් එක්ක ගත්තහම මෙයාගේ i පද නැහැ. ඒ කියන්නේ සංගුණකයේ බිඳුවයි හරි එහෙනම් 8 වරක් බිඳු j එක ගත්තොත් ඍණ 7 වරක් 2 දෙවරක් 7 එතකොට ධන 14 ඍණ 14 ඇවිල්ලා සමස්තය බිඳුව වෙලා බිඳුව ලැබෙනවා ඒ අනුව මේ a කියන වෙක්ටර් එකත් එක්ක a උත්තරේ තියෙන වෙක්ටර් එකත් එක්ක අර ගුණිතයෙන් එන වෙක්ටර් එක ලම්බකයි කියලා ගන්න පුළුවන් ඉතින් ඔය විදිහට හැම උත්තරයක් එක්කම චෙක් කරගෙන යන්න මෙන්න මේ a සහ b කියන අවස්ථා දෙකේදී විතරයි බිඳුව කියන අගයන් ලැබෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම c d e අවස්ථාවන්වලදී බිඳුවට අසමාන අගයන් තමයි එන්නේ සංගුණකවල ගුණිතවල එකතු වත්තහම. එහෙනම් මේ cross product එක හරහා ලැබෙන vector එකට ලම්බක vectors වෙන්නේ a සහ b හරහා ලබා දීලා දෙන vectors දෙක විතරයි. එහෙනම් උත්තර a සහ b. හරි. a සහ b තමයි උත්තර වෙන්නේ හරි අපි යමු ඊළඟ ගානට හරි 2016 14 වෙනි MCQ එක ඒකේ XY Z කියලා IJK ප්‍රකාශන තුනක් විදිහට වෙක්ටර්ස් තුනක් දීලා තියෙනවා නේද ඒවේ සංගුණක අතර ABC කියන පොසිටිව් ඉන්ටිජර්ස් තියෙනවා ධන නි කියලා ඒ කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා ABC කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා තුනක් හරි මේකේ X කියන වෙක්ටර් එකට ලම්බකයිලු ඉසෙට්‍රින y හරහා එන වෙක්ටර් එක. එහෙනම් නිවැරදි උත්තර මොනවද කියලා තමයි අහන්නේ. අපි යමු විසඳුමට. හරි. ඒකේ දැන් xyz අරගෙන අපි ඉසෙට්‍රින y ඉස්සෙල්ලා ඉසෙට්‍රින y හරහා එන වෙක්ටර් එක හොයාගන්න ඕනේ. ඒතර සජාතීය පද අතර අතරින් එනවා. a ඍණ 1 වතාවක් i ධන 1 ඍණ b වතාවක් j දන බිඳුවක් k කියලා අදාළ ප්‍රතිඵලය වෙන වෙක්ටර් එක. ඔන්න ඔය වෙක්ටර් එක දැන් ලම්බකයි කියලා කියන්නේ කාත් එක්කද? x කියන වෙක්ටර් එකක් තියෙනවා. එහෙනම් මෙයාගේ සහ x ගේ සංගුණක අතර ගුණිතවල එකතුව බිඳුවට සමාන කරන්න පුළුවන්. දැන් ලම්බකයි කියලා දීලම තියෙනවනේ. ආ එතකොට a වතාවක් a ඍණ 1. b වතාවක් 1 ඍණ b. 1 වතාවක් බිඳුව සමානයි බිඳුව. අවසානයේ මෙතනින් බිඳුව එන්නේ මේ වරහන් සුළු කරාම a වර්ගය ඍණ a b ඍණ b වර්ගය සමානයි බිඳුව වෙනවා. මෙතෙන්දි මම a වර්ගය ඍණ b වර්ගය කියන පද දෙක එක ළඟට ගන්නවා. මෙතන ඍණ a ධන b එකට සලකනවා. එතකොට මෙතන වර්ග දෙකක අන්තරය සලකන්න පුළුවන්. හරිද? එතකොට a ඍණ b වතාවක් a ධන b. ඍණ දැන් මට ඒ දන බීනි මෙතන තියෙන්නේ මේ පද දෙකෙන් එකක් විදිහට මෙයාව හදා ගන්න ඕනේ. එතකොට මම ඍණ ලකුණ එළියට අරගෙන එයාව a ඍණ b පදේ විදිහට හදා ගන්නවා.
then මේ සමස්ත ප්‍රකාශනෙම වම් පැත්තෙන් a ඍණ b කියන සාධකයක් එළියට ගන්න. එතන මෙතනින් එනවා a ධන b පදය. මෙතනින් එනවා ඍණ 1. අවසාන වෙනවා a ඍණ b වතාවක් a ධන b ඍණ 1 සමානයි බිංදුව කියලා. එහෙනම් මේ ප්‍රකාශනයේ බිංදුව වෙන්න පුළුවන් එක්කෝ a ඍණ b බිංදුව වෙලා නැත්නම් a ධන b ඍණ 1 බිංදුව වෙලා. හරි. එතන a ඍණ b සමානයි බිංදුව කියන ප්‍රකාශය දීලා තියෙනවා එක උත්තරයකට ඒක හිම්මම් පිළිගන්න පුළුවන්. දැන් මේක පිළිගන්න පුළුවන් බලමු. a ධන b ඍණ 1 බිංදුවට සමානයි. එහෙනම් a ධන b කියන එක එකට සමානයි. දැන් a සහ b කියන සංඛ්‍යා දෙක එකතුව එක වෙන්න ඕනේ. ඒ වගේම කියලා තියෙනවා මොකද්ද? abc කියන්නේ මොනවද? ධන පූර්ණ සංඛ්‍යා නැත්නම් ධන නික්කිල කියලා දත්තවල දීලා තියෙනවා. එහෙනම් බිංදුව කියනගේ හිම ගන්න පුළුවන් දෙයට b-ට බැහැ. එකෙන් තමයි පටන් ගන්න පුළුවන්. 1 2 3 4 විදිහට ධන පූර්ණ සංඛ්‍යා තමයි ab-ට ගන්න පුළුවන්. එහෙනම් ධන පූර්ණ සංඛ්‍යා දෙකක් හොයන්න පුළුවන්ද? අයික්‍ය එකවන. එහෙම හොයන්න බෑනේ. ආ එහෙනම් මේ පිළිතුර බාර ගන්න බෑ. ඒ කියන්නේ a ධන b ඍණ 1 බිංදුව p කියන එක අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. බාර ගන්න පුළුවන් එකම අවස්ථාව තමයි මොකද්ද? a ඍණ b සමානයි බිංදුව v කියන එක. දෙකෙන් එකක් අඩු එකකින් එකක් අඩු වුණාම බිංදුව වෙන්න පුළුවන්. දෙකෙන් දෙකක් අඩු වුණාම බිංදුව වෙන්න පුළුවන්. කියන්නේ a සහ සමානයි b වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ තමයි a ඍණ b බිංදුව වෙන්නේ. හරි. එතකොට a ඍණ b බිංදුව වීම කියන උත්තරේ තමයි පිළිගන්න වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ e කියන උත්තරේ තමයි පිළිගන්න වෙන්නේ. හරි. හරි. ඊළඟට 2013 8 වෙනි MCQ එක ඒකත් අර කලින් ප්‍රශ්නේ වගේමයි මේකෙදී දීලා තිනවා x y z කියලා ijk ප්‍රකාශන තුනක් විදිහට වෙක්ටර්ස් තුනක් ඒකේ x කියන වෙක්ටර් එක ලම්බ කයිරෝ z ඍණ y හරහා එන වෙක්ටර් එකට එහෙමනම් abc කියන තුනට එන අගයන් මොනවද කියලා තමයි අහන්නේ හරිද හරි අපි යම් විසඳීමට හරි එතකොට ඉස්සෙල්ලම z ඍණ y හරහා එන වෙක්ටර් එක හොයාගන්න ඕනේ එතකොට ඉසෙක් ගෙන් y අඩු කරන්න. සජාතීය පද අතර අඩු කිරීමෙන් අපිට එනවා ai ඍණ bj ධන බිංදුව k කියලා ඒ වෙක්ටර් එක. දැන් මෙයා ලම්බ කයිරු x කියන වෙක්ටර් එකක් එක්ක. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ වෙක්ටර් එකේ සහ x ගේ සංගුණකවල ගුණිතවල එකතු බිංදුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් i පද අතර සංගුණකවල ගුණිතය ඒ වතාවක් a j පදවල b වතාවක් ඍණ b k පදවල බිංදු වතාවක් බිංදු කියන ගුණිත තුන එකතුව බිංදුවට සමාන වෙන්න ඕන. ඔක සුළු කරලා එනවා a වර්ගය සමානයි b වර්ගය කියලා. හරි. එහෙනම් අපි දීලා තියෙන උත්තර අතරින් හොයන්න ඕනේ පළවෙනි අගය සහ දෙවෙනි අගය කියන දෙකේ වර්ගවල එකතුව සමාන වෙන වන්නේ මොනවද කියලා. අන්න ඒක තමයි උත්තර වෙන්නේ. හරි. උත්තර මෙතන 4 වර්ගය අසමානයි 1 වර්ගය. එහෙනම් ඒ උත්තරයක් මෙතන දෙකේ වර්ගය සමානයි දෙකේ වර්ගය. ඒ කියන්නේ a වර්ගය b වර්ගය ගැලපෙනවනේ. එහෙනම් b උත්තරය. 1 වර්ගය ඍණ 1 වර්ගයට සමාන. එහෙනම් c උත්තරය. ඍණ 1 වර්ගය ඍණ 2 වර්ගයට අසමාන. ඊවල 1 වර්ගය 2 වර්ගයට අසමාන. එහෙනම් උත්තර වෙන්නේ b සහ c විතරයි. A B E උත්තර වැරදි. හරි. ඒකට උත්තර වෙන්නේ B සහ C. B C තමයි උත්තර. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඊළඟට 2017 18 දැන් මේ 2017 18 2018 19 කියන ප්‍රශ්න දෙකෙන්ම එකම කන්ටෙස්ට් එකක් තමයි කවර් කරන්නේ. කියන්නේ එකම සිනාරියෝ එකකට අදාළව තමයි මේ ප්‍රශ්න දෙකේම අහලා තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රශ්න දෙකටම අදාළව පොදු විසඳුමක් තමයි ලබා දෙන්නේ. හරි 2017 18 ප්‍රශ්න බලන්න. A සහ B කියලා වෙක්ටර්ස් දෙකක් තියෙනවා. A ගේ විශාලත්වය 5යි B ගේ විශාලත්වය 3යි. හරිද? B විශාලත්වය 3යි. ඊළඟට කියනවා A ධන B හරහා එන වෙක්ටර් එක ලම්බ කයිරු B කියන වෙක්ටර් එක. එහෙනම් A ධන B ගේ විශාලත්වය මොකද්ද කියලා තමයි. හරිද? අපි ඕක විසඳන්නේ මෙන්න මේ විදිහට.
ඒගේ විශාලත්වය පහයි B ගේ විශාලත්වය 3 වන අතර B ලම්බ කයිලු A දන B හරහා එන එකට. ඉතින් ඔක ත්‍රිකෝණයකට මැප් කරගත්තහම A පාදය ඔහොම නම් B මෙහෙම නම් A දන B හරහා බලාපොරොත්තු වෙන්නේ A ගෙන් පටන් අරන් B ගෙන් ඉවර වෙන වෙක්ටර් එක. ඒ කියන්නේ A දන B කියන්නේ මෙයා. එහෙනම් B සහ A දන B ලම්බ කයින් එහෙනම් ඍජු කෝණික කෝණය වෙන්නේ ඔන්න උතර. හරි. ඒකට ත්‍රිකෝණයකට මැප් කරගත්තම ඔන්නෝම තමයි A B සහ A දන B පිහිටා. හරිද? දැන් A ගේ විශාලත්වය අපි දන්නවා 5යි. B ගේ විශාලත්වය 3යි. ඉතින් පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරලා අපිට A දන B ගේ විශාලත්වය හොයන්න පුළුවන්. නැත්නම් මේ පාදයේ දිග හොයන්න පුළුවන්. ඒක තමයි උත්තරේට බලාපොරොත්තු වෙන්නේ. එතකොට බද්ධ පාද දෙකේ කියන්නේ එකතුව වර්ගවල එකතුව කර්ණේ වර්ගයට සමානයි. ඒ කියන්නේ පයිතගරස් ප්‍රමේයය කියන්නේ එතකොට 3 වර්ගය දන A දන B ගේ වර්ගය සමානයි 5 වර්ගය. උතනින් එනවා A දන B ගේ මැග්නිටියුඩ් එකේ වර්ගය 16 කියලා. ඒ කියන්නේ වර්ගමූලය ගත්තහම ධන වර්ගමූලයේ A දන B ගේ මැග්නිටියුඩ් එක 4ට සමානයි. ඉතින් උත්තරය වෙන්නේ E කියන උත්තරය. හරි? E කියන උත්තරය. ඉතින් උතන ඔය AB සැලකුවා වගේ 2018 19 ප්‍රශ්න දිහාම සලකලා තියෙන්නේ RS කියලා වෙක්ටර්ස් දෙක. හරි? ඉතින්දි අතන A ගේ පහ වුණා වගේ මේක R ගේ විශාලත්වය පහයිලු අතන B ගේ විශාලත්වය 3 වුණා වගේ මෙතන S ගේ විශාලත්වය 3. මෙතෙන්දිත් කියනවා S කියන වෙක්ටර් එක R ධන S කියන වෙක්ටර් එකට ලම්බකයි. R ධන S කියන වෙක්ටර් එකට ලම්බකයි. හරි? ඉතින් R ධන S ගේ විශාලත්වය තමයි අහන්න. කලින් ගාන වගේමයි. හරි? ඒකයි අපි එකටම මේ විසඳීම ලබා දෙන්නේ. මේ ගණන් දෙකටම පොදුවේ මේ විසඳුම ගන්න ඕනේ. ඒගානේ උත්තරේ වෙන්නේ 4 කියන අඟ. හරි? ඉතින් ඒගානේ එක හයිලයිට් කරලා තියෙනවා. 4 කියන. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හරි. මේ ප්‍රශ්නය assignment ප්‍රශ්නයක්. හරිද? assignment ප්‍රශ්න අතර හම්බෙන 8 වෙනි ප්‍රශ්නය. හරිද? මේක කියනවා P සහ Q කියන වෙක්ටර්ස් දෙකක් තියෙනවලු. ඒ වෙක්ටර්ස් දෙකට දෙකටම both වෙක්ටර්ස් වලට ලම්බක වෙන වෙක්ටර් එක ඕ වෙක්ටර්ස් මොනවද කියලා තමයි. එතකොට P සහ Q කියන වෙක්ටර්ස් දෙකටම එකම අවස්ථාවේ ලම්බක වෙන වෙක්ටර්ස් මොනවද කියලා තමයි. හරිද? දැන් මේකේ විසඳුමට ගියොත් දැන් cos product එකක් හරහා එන්නේ හැමතිස්සෙම සහභාගී වෙන වෙක්ටර්ස් දෙකට ලම්බක වෙක්ටර් එක. හරිද? එතකොට PQ වෙක්ටර්ස් දෙකටම එක සැරේ ලම්බක වෙන වෙක්ටර් එක ඔයාලට හොයාගන්න ඕන නම් ඉතින් ඔයාලට අර සාමාන්‍ය ප්‍රමේයට ගිහිල්ලා බෑ. ඉතින් ඒක ක්‍රොස් ප්‍රොඩක්ට් එක තමයි සලකන්න ඕන. හරි? එතකොට P ක්‍රොස් Q හරහා ලැබෙන වෙක්ටර් එක හැමතිස්සෙම P ටත් ලම්බක වෙනවා Q ටත් ලම්බක වෙනවා. හරිද? ඒ ලම්බක තලයේ තමයි පිහිට. එහෙනම් අපි ඉස්සෙල්ලාම PQ cross product එක හරහා එන වෙක්ටර් එක හොයමු. හරි. එතකොට මේ විදිහට අපිට පුළුවන් determinant එකක් හරහා ඒක හොයන්න. හරි. 3/3 determinant එකක් form කරගන්න ඕනේ. පළවෙනි row එක ijk වලට වෙන් වෙන්නේ. දෙවෙනි row එක වෙන් වෙන්නේ පළවෙනි වෙක්ටර් එකේ අදාළ සංගුණක ටික. තුන්වෙනි row එක වෙන් වෙන්නේ දෙවෙනියට තියෙන වෙක්ටර් එකේ අදාළ සංගුණක වලට. හරි. මෙතනදී මම මොකද කරලා තියෙන්නේ පළවෙනි රෝ එක ආශ්‍රයෙන් තමයි ඩිටර්මිනන්ට් එක හොයන්න ගිහිල්ලා තියෙන්නේ. එතෙන්දී ඒ සයින් ටික හොයාගන්න සයින් මැට්‍රික්ස් එක පළවෙනි රෝ එක සලකන්න ඕනේ. හරිද? IJK පිළිවෙලින් දාගත්තා. ඉවේ සයින් ටික දාගත්තා. ධන ඍණ ධන. ධන ඍණ ධන. හරිද? ඊට පස්සේ අදාළ IJK පද තනි තනියම මේකේ සලකමු. එතකොට IJ තනියම සලකනකොට එයා ඉන්න රෝ එකයි කොලම් එකයි මසලකා හැරලා ඉතුරු හතර දෙනාව දාගන්න 2/2 ඩිටර්මිනන්ට් එකක් ඉන්නේ. ජීවත් එහෙම. රෝ එකයි කොලම් එකයි මසලකා හැරිය ඉතුරු හතර දෙනා 2/2 ඩිටර්මිනන්ට් එකක් විදිහට දාගන්න. කේවත් එහෙම. රෝ එකයි කොලම් එකයි මසලකා හැරිය 2.1 කියන හතර දෙනාව දාගත්ත 2/2 ඩිටර්මිනන්ට් එක. දැන් 2/2 ඩිටර්මිනන්ට් වල ගුණිතය අගය කරන්න කොහොමද?
diagonal gunithe non diagonal gunithe adu karana etakota devarak ekak dekai ekkorak rine ekak trine ekai metana adu kirime ne sambandha wenne adu kirima rine ekak kiyanne dana ekak yanu thama metana dana ekak ametana devarak deka hatarai bindurak rine ekak binduwa adu kirima bindu devarak ekak dekai බින්දුවක් එක බින්දුවයි අඩු කිරීම බින්දුව. මෙතනින් එනවා 3ක්යි මෙතනින් එනවා -4j මෙතනින් එනවා 2k. දැන් මෙන්න මේ වෙක්ටර් එක ඔය p සහ q කියන වෙක්ටර්ස් දෙකටම ලම්බක වෙක්ටර් එක. ඔය එක. හරිද? ඉතින් ඕක කෙලිම තියනවා a කියන උත්තරේ ඒක ගන්න පුළුවන්. දැන් මෙයාට සමාන්තර වෙක්ටර්ස් සැලකුව මෙයා PQ ට ලම්බ කරා මෙයාට සමාන්තර ඒවා PQ ට ලම්බක වෙන්න ඕනේ නේද? ඇයි? මෙයා ඉන්න තලයට සමාන්තර ඒවා PQ ට ලම්බක වෙන්න ඕන. හරිද? ආ එහෙනම් මෙයාට සමාන්තර ඒවා බලනවා ඊළඟ උත්තර අතර. එතකොට IJK කියන B උත්තරේ සැලකුවාම I දන J දන K කියන සමාන්තරද කියලා බලනවා මේ දෙන්න. එතකොට සංගුණකවල අනුපාතයන් සමානද කියලා බලනවා. එතකොට එක සමාන වෙන්නේ නැහැ. හරි ඒ නිසා B මෙයාට සමාන්තර නැහැ. C ගම් C ගත් එහෙම බැලුවාම I ගේ අනුපාත ගත්ත සංගුණකවල 3 බෙදීම 1.5. J ගේ ගත්ත ඍණ 4 බෙදීම ඍණ 2. K ගේ ගත්ත 2 බෙදීම 1. 3 න් මෙන්නේ 2 කියන අංක. එහෙනම් එකම අගයක් නැති වෙන එකම අනුපාතයක්. C කියන වෙක්ටර් එක මෙන්න මේ ආව වෙක්ටර් එකට සමාන්තර වෙනවා. එහෙනම් එයත් අර දෙන්නටම ලම්බක වෙනවා. ওই දෙන්න D D සහ මෙයා අතර එකම අනුපාතය නෙමෙයි තියෙන්නේ. හැබැයි E සහ මෙයා අතර එකම අනුපාතය තියෙනවා. එහෙනම් උත්තර තුනක් තියෙනවා. A උත්තරේ C උත්තරය සහ E උත්තර. A C E කියන උත්තර තුන තමයි. A C සහ E කියන උත්තරින් ඔය perpendicular එකට අදාළ ගණන් ටික ඉවර වෙනවා අපි හමු වෙමු ආයි අලුත් theory කොටස හරියම ඊළඟට තියෙන්නේ theory කොටස condition for choline choline කියන වචනේ අදහස ඒකරේ කියයි කියන අදහස හරි දැන් ළමයි ඔයගොල්ලෝ දන්නවනේ සරල රේඛාව කියන එක අර්ථ දක්වන්නේ කොහොමද ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර කෙටිම දුර ගණිතී සරල රේඛාවකින් තමයි ඒ ලක්ෂ දෙක යාප වෙන්නේ. හරිද? කෙටිම දුර නොසලකුවත් වක්‍ර රේඛාවකින් වුණත් යා වෙන්න ඉඩදී. හරිද? ඉතින් ලක්ෂ දෙකක් අතර කෙටිම දුර තමයි සරල රේඛාව. එහෙනම් අපි කියනවා සරල රේඛාවක් හැදෙන්න ඕනේ අවම ලක්ෂ දෙකක්. දැන් ලක්ෂ තුනක් තියෙන අවස්ථාවක් සලකන්න. හරිද? ওই ලක්ෂ තුන එකම සරල රේඛාවෙ පිහිටන්න පුළුවන් නැත්නම් එසේ නොවෙන්න පුළුවන්. දැන් එකම සරල රේඛාවෙ පිහිටනවා නම් අපි කියනවා කොලිනිය කි නැත්නම් ඒක රේඛීයයි කි. එතකොට මෙතන මෙහෙමයි. දැන් වෙක්ටර් සම්බන්ධයෙන් තමයි ඒක රේඛීයද නැද්ද කියන කාරණේ බලන්නේ කොලිනියද නැද්ද කියන කාරණේ. ඉතින්දී අපි පොසිෂන් වෙක්ටර්ස් සලකනවා. ඒ වගේම පොසිෂන් නොවන වෙක්ටර්ස් උත් සලකනවා. දැන් පොසිෂන් වෙක්ටර්ස් තියෙන්නේ කිසියම් ලක්ෂයකට අදාළව. හරිද? එම ලක්ෂයේ සහ මූල ලක්ෂය අතර යා කිරීමෙන් තමයි පොසිෂන් වෙක්ටර් එක හැදෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙහිමයි ඩිෆිනිෂන් එක එන්නේ. වෙක්ටර්ස් ලයින් ඔන් පැරලල් ස්ට්‍රේට් ලයින්ස් ඕ ඔන් ද සේම් ස්ට්‍රේට් ලයින් ආ කෝල්ඩ් කොලිනිය වෙක්ටර්ස්. ඒ කියන්නේ දැන් පොසිෂන් වෙක්ටර්ස් කියලා හිතන්න. පොසිෂන් වෙක්ටර්ස් ගත්තාම හැමතිස්සෙම ඔරිජින් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්බන්ධ වෙලා නේ තියෙන්නේ. දැන් අපි හිතමු AB කියලා ලක්ෂ දෙකක් ගමු ඛණ්ඩාංක තලයේ හරි කැපිටල් A කැපිටල් B එයාගේ පොසිෂන් වෙක්ටර්ස් ගන්නකොට සිම්පල් A සිම්පල් B එයා හැමතිස්සෙම ඔරිජින් එකත් එක්ක යා වෙලා තියෙනවා එතකොට OA කියන වෙක්ටර් එක තමයි ඔය සිම්පල් A කියලා අපි ගන්න OB කියන වෙක්ටර් එක තමයි සිම්පල් B කියලා ගන්න එතකොට ඔය OA OB කියන වෙක්ටර්ස් දෙක නැත්තම් සිම්පල් A සිම්පල් B කියන වෙක්ටර්ස් දෙක කොලිනිය වෙනවද ඒක රේඛීය වෙනවන එකෙන් අදහස් කරන්නේ මොකද්ද ඔරිජින් එක A කියන පොයින්ට් එක B කියන පොයින්ට් එක
ඒක රේඛියයි කියන එක. හරිද? ඒක රේඛියයි කියන එක. අන්න ඒ වගේ පොසිෂන් වෙක්ටර්ස් සැලකුවොත් ඒවා ඒක රේඛිය වෙන්න පුළුවන් කොහොමද? එකම ස්ට්‍රේට් ලයින් එක පිහිටියොත් පමණ. හරිද? ඒයට තමයි මේ මේ කොටස වළංගු වෙන්නේ. දැන් සමහර වෙක්ටර්ස් තියෙනවා position known vectors උදාහරණයක් ඇරෙන්න PQ P සහ Q point දෙක අතර තියා කිරීමෙන් හැදෙන vector එක හරිද CD C සහ D points දෙක යා කිරීමෙන් හැදෙන vector ඔය PQ CD vectors දෙක දෙකත් collinear කියලා සලකන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක ඒ vectors දෙක parallel line වල පිටනව නම් සමාන්තර නම් अन्य ये वाली अवस्था भी इन्हें ना कोलिनियर की लगा। इतनोटे में तें दी पोजीशन वेक्टर्स, नोना वेक्टर्स वाले अदाल वे ने ए आय पैरेलल लाइन वाले पीटी में किया ना कार। ही ना ए आय कोलिनियर की लगा सकते हैं। पोजीशन वेक्टर्स वाली ए अनिवार्य इकम स्ट्रेट लाइन नहीं का पीटा नो। ही मन अंतमा पोजीशन टाइप के वेक्टर्स कोलिनियर එතන මම මෙතන position vectors දෙයක් ඇත්තටම අරන් තියෙන්නේ capital A කියන point එකට අදාළ simple A කියන position vector එක capital B කියන point එකට අදාළ simple B කියන position vector එක හරිද එතකොට simple A simple B collinear නම් ඒකෙන් අදහස් කරන්නේ origin එක A point එක B point එක එකම රේඛාවක පිහිටනවා නම් AB पैरल वीमट अदाल कंडीशन का सपुरान नो एक यान संपूर्ण का अतर अनुपात यान इकिने काट समान भी नो ये हर हाँ पुलवा ए सह बी पैरल वेनो इकिने इक ताहोर पर अगर मितने पोजीशन वेक्टर्स वीमा हर हाँ ए सह बी पैरल वेनो कोटर सेपरेट लाइन वाले हिट मार ने सेम स्ट्रेट लाइन निकी तमा भीड़ हर ये हर हाँ ओ ए बी के ने कोलिनियर ඔක තහවුරු කරගන්න පුළුවන් තව විදිහක් තමයි ඒ දෙන්නගේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක නල් වෙක්ටර් එකට සමාන වීම. ඔකේ පැරලල් කන්ඩිෂන් ෆෝ පැරලල් කියන එකම අපි කතා කරන්නේ. ක්‍රොස් ප්‍රොඩක්ට් එක නල් වෙක්ටර් එකට සමාන වෙනවා නම් අදාළ වෙක්ටර්ස් දෙක පැරලල්. ඉතින් පොසිෂන් වෙක්ටර්ස් දෙක පැරලල් කියන එක අදහස් කරන්නේ ඒ දෙන්න සෙපරේට් ලයින් දෙක පැරලල් වෙනවයි කියන එකද නේ. සේම් ස්ට්‍රේට් ලයින් එකේ පිහිටනවයි කියන එක. එතනම අපිට ගන්න පුළුවන් OAB කියන පොයින්ට්ස් තුන ඒක රේඛියයි කියන එක. ඊළඟට කිසියම් පොසිෂන් වෙක්ටර් එකක් තවත් පොසිෂන් වෙක්ටර් එකක ගුණිත මේ ගුණයක් විදිහට n ගුණයක් x ගුණයක් m ගුණයක් විදිහට ලියන්න පුළුවන් හරිද ඒකෙනුත් අපිට තහවුරු කර ගන්න පුළුවන් ඒ වෙක්ටර්ස් දෙක ඒක රේඛියයි කියන එක හරිද නැත්තම් OAB පොයින්ට් තුන ඒක රේඛියයි කියන එක කොලිනියයි කියන එක ඔන්න එකම ක්‍රම තුනෙන්ම අපිට පුළුවන් දීලා තියෙන වෙක්ටර්ස් කොලිනියද නැද්ද කියලා කියන්න. හරිද? සමහරක් තැන්වලදී කොලිනිය වෙන්නේ කොහොමද වෙක්ටර්ස් වෙනස් වෙනස් රේඛාවල සමාන්තරව පිහිටන. පොසිෂන් වර්ගයේ වෙක්ටර්ස් පොසිෂන් වෙක්ටර්ස් වලට ආපුවම ඒක රේඛීව පිහිටීමෙන් එයයි කොලිනිය වෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේ කන්ඩිෂන්ස් තුන තමයි අපි පාවිච්චි කරන්නේ. විවිධ ගණන්වලදී විවිධ කන්ඩිෂන්ස් පාවිච්චි වෙනවා කොලිනිය බව තහවුරු කරලා. හරි. අපි යන් ගණන් වලට. හරි. මුලින්ම යන් ඇසයිමන්ට් ප්‍රශ්නයකට මේකේ ABC කියලා පොසිෂන් වෙක්ටර්ස් තුනක් දීලා තියෙනවා. හරිද? ඉතින් ඒ වෙක්ටර්ස් තුන සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තමයි අහන්න. හරි. එතකොට විසඳුමට ගියොත් අපි හරි. මේකේ පළවෙනි ප්‍රකාශය කියනවා මේ ABC තුන් දෙනා කොලිනිය කියලා. හරිද? පළවෙනි ප්‍රකාශය කියනවා ABC තුන් දෙනා කොලිනිය කියලා. හරිද? Points with the position vectors ABC. Simple A, simple B, simple C කියන position vectors තුන තියෙන්නේ මොනවටද? Capital A, capital B, capital C කියන position මේ points තුන. හරිද? ඒ තුන කොලිනිය වෙනවා කියලා තමයි ඒවල කියන්නේ. එහෙනම් අර කලින් තීරවලට කිව්වා වගේ අපි බලමු මෙන්න මේ කන්ඩිෂන් එක මොකක්ද දැන් IJ ගේ ප්‍රකාශන තුනක් විදිහට දීලා තියෙනවනේ හරි
දෙන්න දෙන්න අල්ලලා බලමු මේ සංගුණගතතර අනුපාතය සමාන වෙනවද කියලා හරි එතකොට ඉස්සෙල්ලම මම සලකනවා a සහ b අතර සංගුණ හරි එතකොට a සහ b අතර සංගුණක සැලකුවාම මට පේනවා දැන් i අතර සංගුණක i පද අතර සංගුණක ගත්තොත් දෙක බෙදීම දෙක එතන ඍණ එක බෙදීම එක තුන බෙදීම ඍණ එකිනෙකට අසමාන හරි අනුපාත එකිනෙකට අසමාන ඒක පැත්තකින් තියෙන එහෙනම් a සහ b parallel වෙන්නේ නේ හරි b සහ c අතර ගත්තොත් දෙක බෙදීම 4 එක බෙදීම ඍණ 2 ඍණ එක බෙදීම 6 එතනත් එකම අගයකට අනුපාතය සමාන වෙන්නේ නේ එහෙනම් b සහ c එකිනෙකාට සමාන්තර වෙන්නේ නේ හරි a සහ c ගම දෙක බෙදීම 4 ඍණ එක බෙදීම ඍණ 2 තුන බෙදීම 6 භාගය කියන පොදු අනුපාතය තමයි ওই සංගුණක අතර තියෙන්නේ හරි එහෙනම් අපිට ගන්න පුළුවන් a සහ c සමාන්තරයි කියලා දැන් මෙතන වර්ධව වටහා ගන්න එපා සමාන්තරයි කිව්වකම ඔයගලන්ට මතක් වෙන්නේ මොකද්ද වෙනස් රේඛා දෙක වෙන් වෙලා සමාන්තරව පිහිටනවා කියන එක නමුත් දැන් මෙතන මේ සලකන්නේ පොසිෂන් වෙක්ටර්ස් නේ එතකොට පොසිෂන් වෙක්ටර් සමාන්තරයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ අය ඒකරේ කියෝ පිහිටනවා කියන එක. එහෙනම් AC සමාන්තරයි ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? A සහ C පොයින්ට් දෙක නම් ඒකරේ කියෝ පිහිටන. හැබැයි B එහෙම වෙනවද කියලා චෙක් කරන්න ගියාම AB ගත්තාම එහෙම වෙන්නේ නැහැ. BC ගත්තාම එහෙම වෙන්නේ නැහැ. ABC තුනම ඒකරේ කියෝ නොවුනට A සහ C ඒකරේ කියෝ වෙනවයි කියලා දෙන්න දෙන්න අල්ලලා චෙක් කළාම අපට ඔප්පු වුණා. එහෙනම් මේ A කියන ප්‍රකාශය හරියද? All three vectors are not parallel. ඒ නිසා අපිට කියන්න වෙන්නේ ABC points තුන ඒකරේඛීයයි කියන එක වැරදි කියලා. හරි? එහෙනම් A ප්‍රකාශය වැරදි. හරි? ඊළඟට B ප්‍රකාශයට ගියොත් හරි? B සහ C parallel කියලා කියනවා. හරි. ඉතින් BC parallel වෙන්නේ නැහැ කියලා අපි දැනටමත් හොයාගත්තා. එහෙනම් B ප්‍රකාශය වැරදි. I parallel සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ E ප්‍රකාශය. A සහ C parallel වෙනවායි කියලා. A සහ C parallel වෙනවායි කියලා අපි හොයාගත්තානේ. එහෙනම් E ප්‍රකාශය හරි. හරි. B වැරදි, E හරි. හරි. ඊළඟට දැන් ඒ AC පැරලල් වෙනවයි කියන කාරණය දැන් මෙහිම සංගුණක අතර අනුපාතය අරනොත් පෙන්වන්න පුළුවන් එකම අනුපාතයක් තියෙන කියලා ඊළඟට මම අර නෝට් එකේ තීරිවල කතා කරලා තුන්වෙනි විදිය මොකද්ද මෙන්න මෙහිම වෙක්ටර්ස් දෙක අතර සම්බන්ධයක් තියෙනවයි කියලා ඔප්පු කරොත් ඒ කියන්නේ කිසියම් වෙක්ටර් එකක් ස්කේල් එකක් වතාව අනිත් වෙක්ටර් එකට සමාන නම් කියන්නේ එක වෙක්ටර් එක අනිත් වෙක්ටර් එක වගේ කිසියම් ගුණයක් n ගුණයක් විදිහට පෙන්වන්න පුළුවන් නම් එතනනොත් ඔප්පු වෙනවා මේ වෙක්ටර්ස් දෙක එකිනෙකාට කෝලීනිය කියලා නැත්නම් සමාන්තරයි කියලා. හරි. හා. ඉතින් මෙතෙන්දි ඒකත් අපි පාවිච්චි කරලා තියෙනවා. හරි. දැන් මේ අපිට පේනව නේද මේ? C ඇවිල්ලා දෙකේ පොදු සාධකයක් එළියට ගත්තොත් මෙතනින් දෙකක් i එන්නේ මෙතනින් ඍණ j එන්නේ මෙතනින් තුනක් k හරියටම a වගේ දෙගුණයක් තමයි මේ c කියලා කියන්නේ. එතකොට c සහ a අතර සම්බන්ධයක් ගොඩනගුවොත් මේ c සමානයි දෙකක් a කියලා. හරි. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? c සහ a කියන වෙක්ටර්ස් දෙක කෝලීනිය කියන එක. ඒ කියන්නේ ඒකරේඛීයයි කියන එක. c a පොසිෂන් වෙක්ටර්ස් නම් ඒ අය වෙනම රේඛාවල පිටින්න බෑ. එහෙනම් එකම රේඛාවේ ඒකරේඛීය පිහිටන්න ඕන. හරි. ඉතින් ඒකරේඛීයයි කියන එකෙන් අදහස් කරන පොසිෂන් වෙක්ටර්ස් වලට අදාළ ඒයි සමාන්තරයි කියලා ගන්න පුළුවන්. හරි. එහෙමත් අපිට ඒක තහවුරු කරගන්න පුළුවන්. කොහොම හරි A වැරදි, B වැරදි, C, E හරි, E හරි. ඒ තුන කතා කරලේ පැරලල් වීම සම්බන්ධයෙන්. ඊළඟට කියනවා C ප්‍රකාශයේ A සහ B කියන වෙක්ටර්ස් දෙක perpendicularලු d ප්‍රකාශය කියන b සහ c වෙක්ටර්ස් දෙක perpendicular. එහෙනම් ඉතින් perpendicular වීමට අදාළ කන්ඩිෂන් එක චෙක් කරන්න තියෙනවා. ඒ කියන්නේ සංගුණකවල ගුණිතවල එකතුව බිඳුවට සමාන වෙනවද නැද්ද කියලා තමයි චෙක් කරන්න තියෙන්නේ.
देवरक देख धन ऋण एक धन तुम्हारक ऋण ई पदार्थर जे पदार्थर के पदार्थर संगुण गुणित चक्रांति सी अवस्था बिंदु डी अवस्था बिंदु ए सह बी इकन का लंबक योग्यम बी सह सी मिथेन्द्र इकन का लंबक निवर्दी किल गुण उत्तर तुनाती सी डी सह आंसर तुनाती सी बी अरे सी डी प्रकाश तम निवर्दी किल मे प्रश्न अभी गण अरे अभी हम इलांग प्रश्न अरे मेक असाइनमेंट टाइप प्रश्न असाइनमेंट अड़ते हम दहावीन प्रश्न अरे मेके कि एबीसी के पॉइंट तो ना कोलीनियर एक ऐना निवर्दी प्रकाश मुनाल तम दे पॉइंट तो ना एक भागा तिब्बा टेस्ट तुना अरे टेस्ट तुना तिब्बा एक तुंगनी देवनी टेस्ट मुकादे ये पॉइंट्स तुने है देना वेक्टर्स देकर क्रॉस प्रोडक्ट के मुकादे में नो नल वेक्टर के समान में नो अरे अन्य का भी पाविची करना में दे एबीसी के पॉइंट्स तुना पाविची कर ला हदने पुला वेक्टर्स मुनादे एबी बोलिंग एबी हदने पुलो नेतम बी एसी पाविची कर ला एसी हदने पुलो सी ए बीसी पाविची कर ला बीसी हदने पुलो ता सी बी हदने पुलो क्रॉस प्रोडक्ट नल वेक्टर क्रॉस प्रोडक्ट मेथेन्दी मुखदी व्यक्टर क्रॉस प्रोडक्ट नल वेक्टर प्रिंट पेपर नल वेक्ट ममदान सिंबल दिन मुखदे पासवर्ड नल वेक्ट बिंदु दल वेक्ट बोल कल तीन नॉर्मल बिंदु की संख्या वेकल अंदर बोल कर सीरो यूज कर नल वेक्ट नम हरिम सिंबल मेन मे सिंबल अभी बोल निरोपण करने नल वेक्टर्स निवर्दी के लगाना पड़ेगा डॉट प्रोडक्ट पावचिकल टेस्ट कॉलिनी दिल चेक कर प्रतिक्षेप कर दिख तुन पह निवर्दी प्रकाश ऐना मेतन उत्तर दिख तुन पह अरे अभी हम इलाम प्रश्न अरे दिदास पहल दिन प्रश्न दिन ए बी वेक्टर तुम्हतावा बी सी वेक्टर अरे देन वेक्टर्स देखा पाविच कर ये हर संबंध पॉइंट कोलीनियर के चेक कर टेस्ट तुनाती तुंगनी टेस्ट उन्मा व्यक्टेगा व्यक्टेगा किसी गुण संबंध ये वेक्टर्स संबंध पॉइंट कोलीनियर एक अदास कर एबी के व्यक्टर संबंध संबंध एबी के पॉइंट देख बीसी के व्यक्टर संबंध बीसी के पॉइंट देख ऐना एबी व्यक्टर समान तुनवता बीसी व्यक्ट अदास एबीसी के पॉइंट तुन कोलीनियन अदास अरे कोलीनियन अभी मनोद मे वेक्टर्स देख इकिन काट मुखद विनवाइन पैरेलल वेनोई के ला गणना पड़ो अरे ये ना ए बी इज पैरेलल टू बी सी के ने का गणना पड़ो अरे ऐ कोलीनियर के ने के डेफिनेशन ने के मुख्य देखिए
parallel line වල තියෙන vectors ගත්තා. Same straight line එකේ පිරෙන vectors ගත්තා. ඒ අය collinear vectors විදිහට සැලකනවා කියන්නේ. ඉතින් මේ සම්බන්ධය මෙහෙම සම්බන්ධයක් තියෙනවා නම් ඒ vectors දෙක collinear වෙනවනේ. හරිද? ඉතින් collinear වෙනවා නම් ඒ දෙන්න parallel වෙනවයි කියලා ගන්න පුළුවන්. ඒතර d ප්‍රකාශයක් හරි. දැන් ඒක රේඛීය වෙන ගමන් ලම්බක වෙන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් b ප්‍රකාශයේ වැරදි. ඒ වගේම non collinear කියන ප්‍රකාශයේ වැරදි. හරි. දැන් ඒක රේඛීයව පිළිදෙනවා නම් cross product එකනේ null vector එකට සමාන වෙන්නේ. dot product එක නෙමෙයිනේ. ආ එහෙනම් c ප්‍රකාශයත් වැරදි. එහෙනම් මේකේ හරි උත්තර වෙන්නේ මොකද්ද? a සහ d කියන answers. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 2013 හත්වෙනි MCQ එකේ කියනවා ABC කියලා පොයින්ට්ස් තුනක් තියෙනවලු ඒවා පොසිෂන් වෙක්ටර්ස් පිළිවෙලින් සිම්පල් A සිම්පල් B සිම්පල් C හරිද මේ ABC පොයින්ට්ස් තුන කොලිනියර් වෙනවා නම් සිම්පල් A සිම්පල් B සිම්පල් C අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා තමයි දැන් කලින් ප්‍රශ්න බලන්න කලින් ප්‍රශ්නේ ABC කොලිනියර් වෙන අවස්ථාවේ ඒ පොයින්ට්ස් තුනෙන් හදා ගන්නා වෙක්ටර්ස් දෙකක් අතර මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා නේද? ආ. ඉතින් මෙතෙන්දිත් ඒ වගේ ඒවා තමයි අපි බලන්න ඕනේ. දැන් මේ සිම්පල් A ආන්සර් එක ගන්න. C ඍණ A සමානයි 2 වතාවක් B ඍණ A. දැන් AB කියන වෙක්ටර් එක පොසිෂන් වෙක්ටර් හරහා මෙතන ගන්න ගියා නම් අපිට ගන්න වෙන්නේ කොහොමද? දෙවනියාගේ පොසිෂන් වෙක්ටර් එකෙන් පළවෙනියාගේ පොසිෂන් වෙක්ටර් එක අඩු කළා. සිම්පල් B ඍණ සිම්පල් A විදිහට. මෙතෙන්දිත් එහෙමයි. සිම්පල් C ඍණ සිම්පල් B විදිහට. එහෙම පොසිෂන් වෙක්ටර්ස් ආශ්‍රයෙන් තියෙන ප්‍රකාශනයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙයා ගේ නිරූපණය වෙන වෙක්ටර් එක මොකද්ද? C ගෙන් A අඩු වෙනවා නම් A තමයි ඉස්සරහට එන්න ඕන. C තමයි දෙවනියට යන්න ඕන. එහෙනම් මේ කියන්නේ AC කියන වෙක්ටර් එක. මේ කියන්නේ මොකද්ද? AB කියන වෙක්ටර් එක. එහෙනම් AC සමානයි 2 වතාවක් AB. එහෙනම් මේ වගේ ප්‍රකාශනයක් දෙන්නේ මේ A කියන ප්‍රකාශයෙන් ඒ වගේ ප්‍රකාශනයක් දෙනවා. එක වෙක්ටර් එකක් තවත් වෙක්ටර් එකක කිසියම් ගුණයක්. හරි? ආ එහෙනම් අපිට මේ A කියන ප්‍රකාශය නිවැරදි කියලා ගන්න පුළුවන්. අයර තුන්වෙනි ටෙස්ට් එකෙන් කියන්නේ ඒකනේ කොලිනිය වීමට අදාළ තුන්වෙනි ටෙස්ට් එකෙන් හරි එහෙනම් ඒ ප්‍රකාශය හරි හරි මෙන්න මේ හරි හැබැයි ඔය අනිත් ප්‍රකාශන අතර ඔවගේ අපිට අන්තරයක් හොයාගන්න බෑ ඒ කියන්නේ මේ වගේ පොසිෂන් වෙක්ටර්ස් වල අන්තරයක ඉන්නේ කිසියම් වෙක්ටර් එකක් නිරූපණය වෙන්නේ. ඒ වගේ ප්‍රකාශන හොයාගන්න නේද? මෙතන නම් මැග්නිටියුඩ් ගැන මේ කතා කරන්නේ. මැග්නිටියුඩ් අතර සම්බන්ධයක් නෙමෙයි අපි කියලින්ම කියන්නේ. මේ වගේ වෙක්ටර්ස් අතර සම්බන්ධයක් තමයි ඕනේ. හින්දා B ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මේ C D E කියන අවස්ථාවන් වලදී වෙක් පොසිෂන් වෙක්ටර්ස් වල අන්තර නෙමෙයි අරන් තියෙන්නේ. I කියන් හරිද? ඒක අපිට ඕන නම් හදාගෙන ගන්න පුළුවන්. නමුත් ඒකළු දීලා තියෙන එක එහෙම නැහැ. හින්දා C D E අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඉතින් තියෙන එකම අවස්ථාව තමයි මේ A කියන අවස්ථාව. හරිද? ඊට උත්තරේ වෙන්නේ A කියන උත්තරේ විතර. හරි ළමයි. ඊළඟට එනවා අපි 2012 18 වෙනි MCQ එක. ඒකේ කියනවා x y z කියලා වෙක්ටර්ස් තුනක් දීලා තියෙනවා IJK ප්‍රකාශන තුනක් විදිහට. ඒ වෙක්ටර්ස් තුන කොලිනියර්. හරිද? එහෙමනම් z කියන වෙක්ටර් එකට තියෙන පුළුවන් possibilities දෙක. හරිද possibilities දෙක select කරන්න කියලා තමයි කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේ set කියන vector එක දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේනව මොනවද? එයාගේ සංගුණක IJK වල ABC කියලා නොදන්නා පද තුනකින් දීලා තියෙනවා. හරිද? ඉතින් මේ ABC වල අගයන් වෙනස් වීම මත set එන්න පුළුවන් ආකාර දෙකක් select කරන්න කියලා තමයි තියෙන්නේ. ඒතරම උත්තර වලත් හැමතිස්සෙම ආකාර දෙක ගන්න දීලා තියෙනවා. හරිද? එතකොට අපි යම් ඔය විසඳුමට කොහොමද මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ කියන කාරණේ බලන්න. හරි. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා ඔය
simple x simple y simple z කියලා දීලා තියෙන්නේ capital x capital y capital z කියන point තුනක position vectors තුන. origin එකේ ඉඳන් මේ points දිශාවට තියෙන vectors තුන. හරිද? එතකොට අපි දැන් මොකද කරන්න යන්නේ? මේ x capital y capital z කියන point තුන එකිනෙකා යා කරලා vectors දෙකක් නිර්මාණය කරගන්න බලාපොරොත්තු වෙනවා. හරිද? එක වෙක්ටර් එකක් තමයි xy කියන වෙක්ටර් එක. අනිත් එක තමයි xz කියන වෙක්ටර් එක. x ගෙන් පටන් අරන් y ගෙන් ඉවර වෙන වෙක්ටර් එක. ඒ වගේම x ගෙන් පටන් අරන් z ගෙන් ඉවර වෙන වෙක්ටර් එක. දැන් simple x simple y simple z කෝලිනිය කියන්නේ අනිවාර්යෙන් ඔය පොයින්ට් තුන xy z කියන පොයින්ට් තුන කෝලිනිය. ඒක රේඛීය. එහෙනම් මේ xy කියලා නිර්මාණය කරගන්නා වෙක්ටර් එක xz කියලා නිර්මාණය කරගන්නා වෙක්ටර් එක කෝලිනිය. ඒක රේඛීයයි. හරිද? ඉතින් මේ කෝලිනිය සම්බන්ධයෙන් වන ඒ ටෙස්ට් එකක් නැත්නම් ඒ කන්ඩිෂන් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ගැටලුව විසඳන්න. හරි. ඉස්සෙල්ලා xy හොයාගමු. මේ වගේ x විදිහට තියෙනකොට xy හොයාගන්න පුළුවන් දෙවෙනි පොයින්ට් එකේ පොසිෂන් වෙක්ටර් එකෙන් පළවෙනි පොයින්ට් එකේ පොසිෂන් වෙක්ටර් එක අඩු කරමු. ඒ කියන්නේ y ගෙන් අඩු කරනවා x. ඊට සජාතීය පද අතර අඩු වීම සිද්ධ වෙලා හරිද? අපිට එනවා බිංදුවක් i ඍණ 3j ඍණ 3k කියලා. දැන් බිංදුවක් i වුණාම i පදේ නැති වෙලා යනවනේ. ඉතුරු වෙනවා ඍණ 3j ඍණ 3k. මම ඒකෙන් 3ක් එළියට අරගෙන වරන් හැදලා තියාගන්නවා ඍණ j ඍණ k කියලා. ඒ විදිහට xy හදාගන්න. පළවෙනි ප්‍රකාශය x is in the ඒ විදිහට හදා ගන්නවා දෙවෙනියන් පොසිෂන් වෙක්ටර් එකෙන් පළවෙනියන් පොසිෂන් වෙක්ටර් එක අඩු කරලා හරි ඒක සජාතීය පද අතර අඩු වීම වෙලා මේ විදිහට ප්‍රකාශනයක් එනවා හා දැන් අපි උත්තර වලට ගියොත් එහෙම ඔයාලට පේනවා ඇති මේ උත්තර වල isit කේ විවිධ ස්වරූප කීයක් තියෙනවද කියලා දැන් උදාහරණයක් ලෙස මේ පළවෙනියට දීලා තියෙනවා possibility ඉතරක්ම චෙක් කළොත් ijk කියලා එකක් තියෙනවා හරි එතකොට ධන එක ධන එක ධන එක හරි එහෙම අවස්ථා තියෙනවා 1 2 එහෙම අවස්ථා දෙකක් තියෙනවා එතකොට ඒක එක type එකක් විදිහට ගන්න පුළුවන් ඔය කියම මෙතන ධන දෙකක් k වෙලා තියෙනවා එතකොට ඒක තව වෙනස් ආකාරයක් ඒක repeat වෙලා තියෙනවා දැන් දෙහි ධන දෙකක් k වෙනකොට ඍණ දෙකක් k කියලා තියෙනවා හරි එතකොට පළවෙනි පොසිබිලිටියම සැලකුවොත් විවිධ අවස්ථා තුනක් තියෙනවා. දෙවෙනි පොසිබිලිටිය සැලකුවොත් 1 3 1 3 2. හරිද? ඔක්කොම ධන. එහෙම අවස්ථා මෙතන 2යි. හරිද? ඊළඟට දෙවෙනි ද තියෙන 3 1 ඍණ 3 1 වෙලා තව අවස්ථා තියෙන වෙනස් අවස්ථාව. එහෙම අවස්ථා 3. හරිද? එතකොට දෙවෙනියට තියෙන පොසිබිලිටි වෙනස් වෙලා තියෙනවා දෙවිධයකට. පළවෙනියට තියෙන පොසිබිලිටි වෙනස් වෙලා තියෙනවා තුන් විදිහට ඔක්කොම එකිනෙකට වෙනස් ආකාර පහක් තියෙනවා මෙතන හරිද ආ ඉතින් ඒ කියන්නේ ABC ට වෙනස් ආකාර ඒ අගයන් පහක් තියෙනවා කියලා කියන්නේ හරිද ආ ඔන්න අවස්ථා පහ සලකලා අපි බලනවා x is set එන මේ ijk ප්‍රකාශනය ඒ ijk ප්‍රකාශනයත් එක්ක මෙන්න මේ එකගෙන් ප්‍රකාශනයට අපිට ආදේශ කරලා සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට අපිට පුළුවන් අර කෝලිනිය සම්බන්ධ ටෙස්ට් වල මම කිව්වේ මෙන්න මේ ආකාරයේ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. හරිද? ඒ කියන්නේ එක වෙක්ටර් එක සමානයි තව වෙක්ටර් එක ගුණයක්. ඒ කියන්නේ සංඛ්‍යාවක් කතාව ගුණිතෙන. හරිද? අන්න ඒ විදිහේ ආකාරයකට නිර්මාණය කරගන්න තමයි මේ ගානේදී අපි බලාපොරොත්තු වෙන්නේ. හරිද? අපි එතකොට 1 by 1 යන ටෙස්ට් කරගන්න. ඊට පස්සේ i ධන j ධන k වෙනකොට a ගේ b ගේ c ගේ අගයන් වෙන්නේ a 1යි b 1යි c 1යි. ඒ abc සමානයි 1 කියන අගයන්. මෙන්න මේ ප්‍රකාශනයට ආදේශ කරාම x z ලෙස රූපය වෙන්නේ අවසානයේ මෙන්න මේ විදියට. ඍණ j ඍණ 2k. දැන් ඍණ j ඍණ 2k කියන එක තියෙද්දි මෙතන තියෙන්නේ ඍණ j ඍණ k. ඉතින් අපිට ආදේශයක් කරන්න බෑනේ. එහෙනම් ඒක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. දැන් මෙතෙන්දී a 1යි b 1යි c 2යි.
ආදේශ කළා එනවා අපහාම එනවා රින ජේ රින කේකේ වෙන ආ රින ජේ රින කේකේ වහම් මෙතනක් තියෙනේ පළවෙනි ප්‍රකාශයේ රින ජේ රින කේ එහෙනම් කෙලින්ම දැන් x z සමාන වෙන්නේ රින ජේ රින කේට x z ඔ කෙලින් මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් ඒ යනවා x y සමානයි 3ක් x z කියලා එහෙනම් ඒක අර අපි බලාපොරොත්තු වෙන ආකාරي ප්‍රකාශනයන්නේ එහෙනම් මේ ඉසෙත් ගියාගේ i දන j දන දෙකක් k කියන ස්වරූපේ හරි හරිද එතකොට එක possibility එකක් අපි බාගත්තා දැන් ඊළඟ possibility හොයන්නේ හරිද එතකොට දැන් උත්තර වලට ගියොත් එහෙම අපි i දන j දන දෙකක් k හරිද ඒකනේ අපි ගත්තේ එතකොට එහෙම අවස්ථා දෙකක් තියෙනවා දැන් මේක තෝරලා වැඩක් නැහැ හරිද දැන් මේක ප්‍රතික්ෂේප වුණා හරිද මේක ටෙස්ට් කරලා වැඩකුත් නැහැ හේතුව එයා පළවෙනි පොසිබිලිටි යන්නේ දැන් මෙයා පළවෙනි පොසිබිලිටි විදිහට හොයාගෙන තියෙද්දි මේ උත්තර දෙක මෙතන තමයි අවධානය යොමු කරන්න ඕන එහෙනම් අපි බලන්න ඕනේ මෙන්න මේ පොසිබිලිටිස් දෙකෙන් හරියන්නේ මොකද්ද කියලා හරි එතකොට a සමාන 1යි b සමාන -3න් 1යි c සමාන -3න් 2යි ආදේශ කරලා ගත්තාම අවසානයේ එන්නේ මෙන්න මේ වගේ උත්තරයක් හරිද මේ වගේ j k සම්බන්ධය දැන් ඒක කෙලින්ම ගෙනහිල්ලා අපිට ආදේශ කරන්න බැහැ මෙතෙන්ට හරිද ඒ නිසා ඒක ප්‍රතික්ෂේපිතයි හැබැයි a සමාන 1 වෙලා b ගේ -3න් 1 වෙනකොට -3න් 1 ඇවිල්ලා सी धन तुन देख आदेश कलहम अवसान इन मिन्न मे वगे प्रकाशन एक तुणेन हता किलीट गत्तहम ऋण जे ऋण के पद हदागन कुल मिथन ऋण जे ऋण के अहिन आदेश दान कुल मम्मदरा मिथन इसेट ने तुणेन हतवता ऋण जे ऋण के मक्सीड तुणेन मेडिकल හරිද හතෙන් බෙදලා ඍණ ජේ ඍණකේ මේ පැති තනි කර ගන්නවා එහෙනම් මෙතන තියෙන ඍණ ජේ ඍණකේට ඒක ගෙනihin ආදේශ කරන්න පුළුවන් එතකොට ආදේශන කොට කොහොමද ආදේශ වෙන්නේ මෙතනින් එන තුන හැමම තියෙනවා එතකොට මේ තුන ලවයට ගිහිල්ලා හත හරයට ඇවිල්ලා හතෙන් තුනක් x ඉසෙත් තමයි ආදේශ වෙන්නේ එතන තුනට තුන් අරත් තුන 9යි හතෙන් 9ක් x ඉසෙත් එතකොට මෙන්න මේ වගේ මෙතනදී හම්බුණා වගේ ගුණිත සම්බන්ධයක් අපිට හදා ගන්න පුළුවන්. එක වෙක්ටර් එක සමාන වෙනවා සංඛ්‍යාවක් කතාවක් අනිත් වෙක්ටර් එකට. ඒකනේ කෝලිනියර් වෙනකොට තියෙන පුළුවන් එක විදිය. එහෙනම් මේ IJK සම්බන්ධය සහිත ඉසෙට් ගේ ස්වරූපය හරි. මේ තමයි අනිත් පොසිබිලිටි. එතකොට පළවෙනි පොසිබිලිටි I දන J දන දෙකක් K සහ දෙවෙනි පොසිබිලිටි අයිරින 3න් 1ක් ච දන 3න් 2ක් k කියන මේ දෙකම නිරූපණය කරන උත්තරය වෙන්නේ e කියන උත්තරය. හරිද? අපි ගිහින් බලුවොත් e කියන උත්තරය තමයි මේක නිරූපණය කරන්නේ. හරිද? ඒතර උත්තරය වෙන්නේ e කියන උත්තරය. හරි? හරි. ඊළඟට එනවා අපි තවත් තීරි කොටස. ඒ තමයි condition for coplanar. ඒ කියන්නේ ඒක තලීය වෙන්න තියෙන ඕන condition එක මොකක්ද කියන කාරණේ කතා කරා. එතකොට ඩිෆිනිෂන් එක කියනවා මෙහෙම වෙක්ටර්ස් පැරලල් ටු ද සේම් ප්ලේන් ඕ ලයි ඔන් ද සේම් ප්ලේන් ආ කෝල් කෝප්ලැනර් වෙක්ටර්ස් හරිද දැන් ඒක තලිය කියන්නේ මෙන්න මෙහෙමයි දැන් තලයක් නිර්මාණය කරගන්න අපිට අවම සරල රේඛා දෙකක් අවශ්‍යයි හරිද දැන් සරල රේඛාවන් නිරූපණය කරන්න නැත්නම් නිර්මාණය කරගන්න අවම ලක්ෂ දෙකක් අවශ්‍යයි වගේ තලයක් නිර්මාණය කරගන්න අවම සරල රේඛා දෙකක් අවශ්‍යයි. දැන් x අක්ෂයෙන් සහ y අක්ෂයෙන් අපි xy තලය නිර්මාණය කරනවා. එතකොට සරල රේඛා දෙක මොනවද? ox සහ oy. හරි? එතකොට ඔහොම තියෙනවා xy තලය, y ඉසෙත් තලය, x ඉසෙත් තලය. එතකොට හැමතැනකම තේරෙනවද? තලයකට අවශ්‍ය අවම සරල රේඛා දෙකයි. හරි? එතකොට තුන්වෙනි සරල රේඛාවක් ඇවිල්ලා. ආව ඒක ඒ තලයේ ඉන්න පුළුවන් නැත්නම් ඒ තලයට වෙනස්ව වෙනත් තලයක ඉන්න පුළුවන් හරිද
එකම තලයේ ඉන්නවා නම් අපි කියනවා ඒක තලීයයි කියලා. එතකොට වෙක්ටර්ස් තුනක් නැත්නම් සරල රේඛා තුනක් අනුබද්ධයෙන් තමයි ඒක තලීයද නැද්ද කියලා අවම වශයෙන් අපි චෙක් කරන්න ගන්න. තුනේ ඉඳන් ඉස්සරහට තමයි ඒක තලීයද නැද්ද කියලා චෙක් කරන්න ගන්න. දෙක කොහොමත් එකම තලයක් නිරූපණය කරන නිසා. හරි? හා එතකොට එකම තලයකට කිසියම් එකම තලයකට වෙක්ටර්ස් සියල්ලම සමාන්තර නම් ඒ වෙක්ටර් සියල්ලට කියනවා කෝප්ලැනර් වෙක්ටර්ස් කියලා. නැත්තම් කිසියම් තලයක් මත ඉන්නවා නම් ඒ වෙක්ටර් සෙට් එක අපි කියනවා ඒත් ඒ අයට කෝප්ලැනර් වෙක්ටර්ස් කියලා. එතන ඔය වෙක්ටර්ස් ගත්තාම ඒ අවම වෙක්ටර්ස් තුනක් ගමු ඒ වෙක්ටර්ස් තුන කිසියම් තලයක් මත තියෙන්න පුළුවන්. නැත්තම් තවත් තලයකට සමාන්තරව පිහිටන්න පුළුවන්. ඉතින් තවත් තලයකට සමාන්තරව පිහිටනකොට එතනත් ඒගොල්ල සමාන්තරව ඉන්නේ කිසියම් එක තලයක් හරහා එක තලයක් මත. ඒ හින්දා එතෙන්දිත් ඒගොල්ල එක තලිය වෙන්න පුළුවන්. ඉතින් ඔය කියන අවස්ථා දෙකෙන්ම එක තලිය වෙන්න පුළුවන්. කෝප්ලැනර් වෙක්ටර්ස්. හරි? හරි. එතකොට මේකට තියෙන කන්ඩිෂන් එක මොකක්ද? මං මෙතෙන්දී වෙක්ටර්ස් තුනක් අරන් තිනවා. පොසිෂන් වෙක්ටර්ස් තුන. ඒ කියන ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එක B කියන ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එක C කියන ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එක හරි එතකොට ඔය පොසිෂන් වෙක්ටර්ස් තුන හරිද ඔය පොසිෂන් වෙක්ටර්ස් තුන ඒක තලීය වෙනවා නම් හරිද මෙන්න මේකයි කන්ඩිෂන් එක වෙන්න ඕනේ ඒ තුන් දෙනාගේ ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ තුන් දෙනාම ගුණ වෙලා ස්කේල් එකක් ලබා දෙන ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක බිඳුවට සමාන වෙනවා බිඳුවට සමාන වුණොත් අපිට කියන්න පුළුවන් ඒ අය ඒක තලීයයි කියලා හරි එතකොට එකම තලයක තමයි පිහිටන්නේ කියලා ඔබ තමයි කන්ඩිෂන් එක හරි හරි දැන් එහෙම ගාණක් තියෙනවා 2008 16 වෙනි ගාණ හරි ඒකේ කියනවා ABC කියලා පොයින්ට්ස් තුනකට අදාළව හරිද පොසිෂන් වෙක්ටර්ස් තුනක් තියනවලු සිම්පල් A සිම්පල් B සිම්පල් C කියලා. හරිද? එතකොට ඒව පොසිෂන් වෙක්ටර්ස් කියලා තමයි කියන්නේ. ඒ අය නන්නල්ලු ඒ කියන්නේ බිඳුව නොවන වෙක්ටර්ස් ලු හරිද? ඒ කියන්නේ කිසියම් වටිනාකමක් සහිත වෙක්ටර්ස් තුනක්. ඒ අයගේ ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක බිඳුවට සමාන වෙනවලු. ඒ කියන්නේ තුන් දෙනා ගුණ වෙලා ස්කේල් එකක් හදන ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක බිඳුවට සමාන වෙනවා. එහෙනම් වෙන්න පුළුවන් පොසිබিলিටිස් තමයි අහන්න. හරි. හරි. අපි යමු විසඳුමට. දැන් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක බිඳු වීම තමයි කෝප්ලැනර් වීමේ අවශ්‍යතාවය. ඒතකොට පළවෙනි උත්තරේ කියනවා A B and C කියන පොයින්ට්ස් තුන කෝප්ලැනර් කියලා. ඉතින් ඒක හරිනේ. එහෙනම් ඒක පිළිගන්න පුළුවන්. ඒක තලීයයි කියන එක. දෙවන උත්තරේ කියනවා A සමානයි B කියලා. A සමානයි B වුණොත් A ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක බිඳුව වෙනවායි කියලා. අපි බලමු මේක එහෙම වෙනවද කියලා. දැන් නිකමට A සමානයි B කියලා හිතමු. එහෙමනම් B වෙනකොට මම මොකද කරන්නේ? A-ව ආදේශ කරනවා. හරිද? එතකොට මෙතන දැන් ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා වෙක්ටර් එකක් එනවා අපි D කියලා ගමු. දැන් මේ D ගේ විශේෂත්වය මොකද්ද? ක්‍රොස් ප්‍රොඩක්ට් එකට සහභාගී වෙන වෙක්ටර්ස් දෙකටම එයා ලම්බකයි. ලම්බක තලයේ තමයි පිහිටන්නේ. ඒ කියන්නේ D A-ටත් ලම්බකයි, D C-ටත් ලම්බකයි. අවසානයේදී ඔය එන D එළියින් ඉන්න A-ත් එක්ක ඩොට් ප්‍රොඩක්ට් එකට සහභාගී වෙනවා. එතකොට ඒ ඩොට් ප්‍රොඩක්ට් එක හරහා එන ස්කේල් එක හොයන්න ගියා. හරිද? අපි මෙන්න මේ A ගේ මැග්නිටියුඩ් එක අදාවා D ගේ මැග්නිටියුඩ් එක වතාවක් දෙදෙනාගේ කොස් කෝණයේ අගය කියන සූත්‍රයට පාවිච්චි කරන්න වෙනවා සූත්‍රයට යන්න වෙනවා. ඒතර මෙතෙන්දි කෝණය කියද අංශක 90යි. ඇයි? D A-ත් එක්ක අංශක 90 කෝණයක් හදන නිසා. කොස් 90 කියද? බිංදුවයි. එහෙනම් එන ස්කේල් එක කියද? බිංදුවයි. එහෙනම් A.B cross C කියද සමාන වෙලා තියෙන්නේ. බිංදුවට සමාන වෙලා. බිංදුවට සමාන වෙලා. ඒ මොන අවස්ථාවේද දුන්නේ? A සමානයි B අවස්ථාවේ. ඉතින් එහෙම වෙනවා නම් අපිට මේක හරි කියලා පිළිගන්න වෙනවා නේද? එහෙනම් B හරි. හරි. ඊළඟට දැන්
उत्तर वाले गिन बैलोते हैं ना मैं सी उत्तरे क्या ना ए सह बी पैरेलल के इलाटे ई उत्तरे क्या ना ए सह सी पैरेलल के हर डी उत्तरे क्या ना ए बी सी कोलीनीय के हर देंग आई मैं मतलब करो कोलीनीय में ना आवश्यकता है मुख्य वेक्टर्स लाइन ऑन पैरेलल स्ट्रेट लाइंस ओ ऑन द सेम स्ट्रेट लाइन आप और कोलीनीय वेक्टर्स ये वेक्टर्स तो नहीं किन्हीं का आटा पैरेलल ना अन्न कोलीनीय की लगाने पड़ो सेम स्ट्रेट लाइन निकली नो ना एक कोलीनीय की लगाने पड़ो एकांत मतलब करेगा ना अभी यंग नया तो विषय दूं मटर अरे इतने बड़े दें एबीसी कोप्लेन विनोद किन्हीं के अध्यास चलने पर द एबीसी पॉइंट तो ना अरे एबीसी पॉइंट तो ना कोप्लेन विनोद किन्हीं के अध्यास वेन्ने सिंपल ए सिंपल बी सिंपल सी के ने ये अलग है पोजीशन वेक्टर्स नेतम तावत इधर क्यों बोल ओरिजिन ने के इंदं ए देश रहती है ना ओ ए ओरिजिन ने के इंदं बी देश रहती है ना ओ बी ओरिजिन ने के इंदं सी देश रहती है ना ओ सी के ना वेक्टर्स तो ना एक ताली है कम ताले का बिहिना हल इतिंग कम ताले का बिहिना उटा अपने टोड़ ना गाना पुलवान नहीं दे ए वेक्टर्स तो ना किने का आटे समांतर आए के हल ऐ मितने केला दिए ना वेक्टर्स पैरेलल टू द सेम प्लेन हल ओ लाई ऑन द सेम प्लेन के इतने वेक्टर्स पैरेलल टू द सेम प्लेन की ना पड़ा ये तो उन्हें ना किसी हम प्लेन नहीं करते समांतर आए केला गाना पुलवान हल इतने दी එකිනෙක අට ඒ අය සමාන්තර වෙනවා හරි it means they themselves parallel to the each other හරි එහෙම සලකලා අපිට පුළුවන් a සමාන්තරයි b b සමාන්තරයි c කියලා සලකන්න. එතකොට මේ සමාන්තර වීම වෙන්නේ කොහොමද? දැන් මෙතන මේ සමාන්තරයි කියලා සලකන්නේ position vectors තුනක්නේ. දැන් ඔයගලන්ට පැහැදිලිව තේරෙන්න ඕනේ position vectors තුනක් separate line තුනක තියලා සමාන්තර වෙන්න බෑ කියලා තේරෙනවා හේතුව හැම පොසිෂන් වෙක්ටර් එකක්ම O කියන ඔරිජින් එකත් එක්ක බැඳිලා නේ ඉන්නේ එහෙනම් මේ සමාන්තර වීම යන්නේ අදහස් කරන්නේ මොකද්ද ඔය පොසිෂන් වෙක්ටර්ස් තුන ඒක රේඛීයයි කියන එක එකම රේඛාවක මත තමයි පිහිට එකම රේඛාව මත පිහිටනකොට ඒත් අපි සමාන්තරයි කියලා සලකන වෙනස් රේඛා තුනක එකිනෙකාට සමාන්තරවම ඉන්න ඕනේ නැහැ එකම රේඛාවේ පිහිටියත් සමාන්තරයි විදිහට තමයි සලකන තොර දැන් මේ මේ තුන් දෙනා එකිනෙකට parallel parallel වෙලා ඉන්නේ කොහොමද on the same straight line එකම line එකක් මත තමයි පිහිටන්නේ මොකද මේ අය position vectors තුන point තුනකට අදාළ position vectors තුන එහෙනම් ඒ තුන් දෙනා co-linear කියලා අපිට කියන්න බැරි කම නැද්ද පුළුවන් ඒ අය co-linear කියන definition එක fulfill කරන එහෙනම් d උත්තරය කියනවා a b and c are co-linear කියලා ඒකත් හරි එනෝ මේකේ දීලා තියෙන ප්‍රකාශන පහම හරියට හරි එනෝ ඔයගොල්ලෝ ෆාස්ට් පේපර්ස් පොතේ උත්තර චෙක් කරලා බලන්න මේකේ ආන්සර්ස් පහම හරි හරි එනෝ මේකේ උත්තරේ වෙන්නේ ඕල් කියන අවස්ථාව හරි උත්තර පහම හරි 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 ඊළඟට එනවා අපි තව තීරී කොටසකට ඒ තමයි වොලියුම් ඔෆ් පැරලල් ලි පයි ඒ කියන්නේ ඝන කාමයක පරිමාව හොයන්නේ කොහොමද වෙක්ටර්ස් ආශ්‍රයෙන් කියන කාරණේ කතා කරා එතකොට සරලව මෙහෙමයි අපිට කිසියම් ශීර්ෂයකට අදාළව ඝන කාමයක කිසියම් ශීර්ෂයක සිට ඉවතට විහිදලා යන වෙක්ටර්ස් මේ ධාර තුන නැත්තම් ශීර්ෂයකට සම්බන්ධ ධාර තුන හරහා ඒ ශීර්ෂයෙන් ඉඳන් ඉවතට විහිදලා යන විදිහට වෙක්ටර්ස් තුන පා ගන්න පුළුවන් නම් හරිද ඒ වෙක්ටර්ස් තුන උපයෝග කරන ट्रिपल स्केल प्रोडक्ट का कलोत अन्य ट्रिपल स्केल प्रोडक्ट का हरा इन स्केल वैल्यू के तमा ये गणकाबे वॉल्यूम में कभी परिमाव में हर
එතකොට ABC කියලා co-terminal edges. ඒ කියන්නේ බද්ධ පාද තුනක්. හරිද? කිසියම් ශීර්ෂයක අරමුණු කරගෙන තියෙන බද්ධ පාද තුනක්. හරිද? ශීර්ෂයකනේ බද්ධ වෙන්නේ. co-terminal edges කියන එකෙන් අදහස් කරන්නේ H කියන්නේ පාදයක් කියන එක. co-terminals කියන්නේ කිසියම් තනි ශීර්ෂයක් අරමුණු කරගෙන කියන එක. ඒ කියන්නේ අපි සරලව කිව්ව බද්ධ පාද තුනක්. හරිද? ABC කියන්නේ ගණකාභයක බද්ධ පාද තුනක් නිරූපණය කරන වෙක්ටර්ස් තුනක් නම් AABC අතර සිදුවන ට්‍රිපල් ස්කේලර් ප්‍රොඩක්ට් එකකින් එන ස්කේලර් වැලියු එක ඒ ගණකාභයේ වොලියුම් එකට සමාන වෙනවා. ඔන්න ඔක තමයි තියරි. හරිද? ඉතින් ඒ අර්ථයේ පාස් පේපර්ස් ප්‍රශ්න නැහැ. අපි ඇසයින්මන්ට් ප්‍රශ්නයක් තියෙනවා ඒක බලමු. හරිද? ඇසයින් ප්‍රශ්නේ කියනවා වොලියුම් එක ඩිටර්මයින් කරන්න මෙන්න මේ විදිහට දෙයිගොලේ ඒ නොටේෂන් නම් වැරදි. කැපිටල් A කියලා I මේ IJ කේ ප්‍රකාශනයක් දිර තියෙනවා. මෙතන සිම්පල් A වෙන්න ඕනේ. සිම්පල් A, සිම්පල් B, සිම්පල් C කියලා දෙන්න ඕනේ. හරිද? පිළිවෙලින් A B C කියන තුනක පොසිෂන් වෙක්ටර්ස් ඉදිරියට. එහෙම සලකන්න පුළුවන්. හා. කොහොමද IJ කේ ප්‍රකාශන තුනක් විදිහට දීලා තියෙනවා වෙක්ටර්ස් තුන. ඒ වෙක්ටර්ස් තුන මේ පාවිච්චි කරලා වොලියුම් එක කැල්කියුලේට් කරන්න කියලා තමයි කියන්නේ. හරිද? තොර මෙතන වැඩි විස්තරයක් දීලා නැහැ. ඉතින් අපි තියරිය දන්න අය විදිහට දැනගන්න ඕනේ මේ ඇවිල්ලා දීලා තියෙනවා නම් දීලා තියෙන්නේ කිසියම් ශීර්ෂයක් අනුබද්ධයෙන් බද්ධ පාද තුනක් නිරූපණය කරන වෙක්ටර්ස් තුනක් කියලා. හරිද? ඒ දේ අපි හිතාගෙන අපි මෙන්න මේ තියරිය ඇප්ලයි කරලා ගාන හදන්න යනවා. එතකොට ඔය තුන් දෙනා පාවිච්චි කරලා ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක කැල්කියුලේට් කළා නම් හරි. හරිද? එතෙන් දැන් මෙන්න මේ විදිහට. හරිද? දැන් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක කැල්කියුලේට් කරද්දී මම කියලා දීලා තියෙන ක්‍රමයක් කොහොමද? ඒ වෙක්ටර්ස් තුනම 3x3 ඩිටර්මිනන්ට් එකක් කරලා කැල්කියුලේට් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ 3x3 මැට්‍රික්ස් එකක් විදිහට ෆෝම් කරගෙන ඒකේ ඩිටර්මිනන්ට් එක කැල්කියුලේට් කරා නම් ඔය ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක හරහා එන ස්කේල් එක එනවයි කියලා කිව්වා. හැබැයි ඉතින් මෙතන සම්පූර්ණ IJK ප්‍රකාශන නෙමෙයිනේ දීලා තියෙන්නේ ABC කියලා. හරිද? එක්ක I පදයක් නැත්නම් පදයක් දෙකක් තියෙන විදිහට තමයි මේ ප්‍රකාශනයක් දීලා තියෙන්නේ. ඒ හින්දා අපි සාමාන්‍ය සුළු කිරීමකට යනවා. හරිද? අර ඩිටර්මිනන්ට් එකක් ෆෝම් කරගෙන ඒ ඔස්සේ හදන්නේ නැතු. එතකොට A විදිහට දීලා තියෙන්නේ එක I පදයක් සහිත ප්‍රකාශනයක්. B විදිහට දීලා තියෙනවා එක K පදයක් සහිත ප්‍රකාශනයක්. C විදිහට දීලා තියෙනවා I ඍණ J කියන ප්‍රකාශන. හරි. ඉතින්නම් වරහන් ප්‍රමුඛතාවය දෙන්න එපා. එතකොට ක්‍රොස් කරද්දී මොකද වෙන්නේ? K ක්‍රොස් I හැදෙනවා. අඩු කිරීම K ක්‍රොස් J. ක්‍රොස් එකේදී ප්‍රතිඵලය වන වෙක්ටර් එක මොකද්ද? සහභාගී වෙන බේස් වෙක්ටර්ස් දෙක නොවන වෙක්ටර් එක. එතකොට ki ඉන්නවා කියන්නේ මෙතෙන්ට එන්නේ j. මෙතන kj ඉන්නවා කියන්නේ මෙතෙන්ට එන්නේ i. එතකොට අර ijk කියන දක්ෂිණාවර්ත සිස්ටම් එක ෆලෝ කරනවාද ඊට ඔපොසිට් වෙ යනවා. ඒනෝ තමයි ධන ඍණ වැටේ. දැන් මේ ijk කියනකොට kට පස්සේනේ i හම්බෙන්නේ හැමතිස්සෙම ඒ දක්ෂිණාවර්ත සිස්ටම් එක ෆලෝ කරනවා. ඒ හින්දා ධන ලකුණ. හැබැයි kj කියනකොට දැන් ijk jට පස්සේ k එන්නේ හරි සිස්ටම් එකේ. හැබැයි kj ගන්නකොට ඒ සිස්ටම් එකට රිවර්ස් යන්න වෙනවා. ඒ හින්දා ඍණ ලකුණ එනවා. මේ ඍණයි සෙට් වෙලා අවසානයේ ධන i තමයි මෙතෙන්ට එද්දී එන්නේ. මේ ධන j මෙහෙම එනවා. දැන් ඩොට් ප්‍රොඩක්ට් එක සලකද්දී අපි සලකන්න ඕනේ සජාතීය පද අතර ඩොට් ප්‍රොඩක්ට් එක විතරයි. හේතුව ඒ අය හරහා තමයි ප්‍රතිඵලයක් එන්නේ. හරි විජාතීය ඩොට් ප්‍රොඩක්ට් එක හරහා බිංදුව කියන ස්කේල් එක නේන්නේ. නමුත් මම මෙතෙන්දී වෙන වෙනම ඩොට් එක සලකලා තියෙනවා. එතන විජාතීය සෙට් වෙන මේ i.j හරහා එන බිංදුව කියන ස්කේල් එක. i.i කියන සජාතීය ඩොට් එකේදී එන්නේ එක කියන ස්කේල් එක. ඉතින් ඒ හරහා එනවා මොකද්ද? වොලියුම් එක 1i කියන එක. හරිද? එතකොට අපිට ඔක සෙන්ටිමීටර වලින් සලකුවොත් ඝන සෙන්ටිමීටර එක. මීටර වලින් සලකුවොත් ඝන මීටර එක. එහෙනම් අපිට යුනිට් එකක් දීලා නැහැ. එතකොට අපිට ගන්න වෙන්නේ අගය විතරයි. එතකොට 1 කියන අගය තමයි. එහෙනම් උත්තරේ මොකද්ද? මෙන්න මේ 1 කියන අගය මේ ඝනකාභයේ පරිමාවට අදාළ. හරි. හරි. ඔය එකම කතා කරන මීට පියවරක් දෙකක් ඉස්සරහෙන් තියෙන තව මාතෘකාවක් ගැන. ඒ තමයි වොලියුම් ඔෆ් ටෙට්‍රහෙඩ්‍රන්. ටෙට්‍රහෙඩ්‍රන් කියන්නේ අදහස් කරන්නේ චතුස්තලයක් කියන අදහස. හරිද? එතකොට චතුස්තලයක් කියන්නේ තල හතරකින් යුක්ත සංවෘත ඝන වස්තුව කියන එක. එතකොට ඒ තලයේ ස්වරූපය මොකද්ද? අපි ත්‍රිකෝණ. හරිද? ඒක ත්‍රිකෝණ
ස්වරූපයෙන් තියෙන එක තලයක ත්‍රිකෝණ ස්වරූපයක් ගන්න එහෙම තල හතරකින් යුක්ත ඝන වස්තුවට තමයි චතුස්තලය කියලා කියන්නේ. චතුස්තලයක පරිමාවන් සෙවීමට මේ විදිහම සූත්‍රයක් තියෙනවා. එතෙන්දි අපි ඒ වෙක්ටර්ස් තුනක් ගන්න ඕනේ ABC කියලා. ඒ අය කෝටර්මිනල් එජස්. ඒ කියන්නේ බද්ධ පාද තුනක් ඔස්සේ යන වෙක්ටර්ස් තුන. එතකොට කිසියම් ශීර්ෂයක සිට ඒ ශීර්ෂයට සම්බන්ධ වෙලා තියෙන පාද තුන ඔස්සේ විහිදලා යන වෙක්ටර්ස් තුනක් වෙන්න ඕනේ. එහෙම වෙලාවක වොලියුම් එක කියන්නේ මොකද්ද? ඒ වෙක්ටර්ස් තුනේ ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක හරහා එන ස්කේල් එකේ 6න් 1 කොටසක් තමයි වොලියුම් එක මේ. හරි. දැන් අපි ඉස්සෙල්ලා කෙලින්ම කතා කරලේ මොකද්ද? ඝන කාබයක පරිමාව. එතෙන්දී ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක හරහා එන සම්පූර්ණ ස්කේල් එකේ අගය පරිමාවට සමාන උන. හැබැයි මේකෙදි එම අගයේ 6න් 1 කොටසක් තමයි පරිමාවට සමාන වෙන්නේ. හරි. ඒකත් ඔයගොල්ලෝ දෙනුමට එකතු කරගන්න. මේ සම්බන්ධයෙන් පාස් පේපර්ස් ගණන් හෝ assignments ගණන් මොනවත් හම්බෙලා නැහැ. ඉතින් එහෙනම් මං ගානක් දාලා නැහැ මේ නෝට් එකට. හරිද? ඉතින් ගානක් ආවත් වෙන්නේ මොකද්ද? ABC ආශ්‍රයෙන් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක perform කරන්න, ස්කේල් එක හොයාගන්න. ඒකේ 6න් එකක් තමයි අදාළ වොලියුම් එක වෙන්නේ. හරි? ඒකත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. හරි ඊළඟට එනවා අපි තව මාතෘකාවට. ඒ තමයි ඒරියා ඔෆ් පැරලලග්‍රෑම්. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. සෙවීමට අදාළව අවස්ථා දෙකක් මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ තමයි එක අවස්ථාවකදී දත්ත විදිහට ඩයගනල් දෙකක නැත්නම් ඩයගනල් දෙකක් ඔස්සේ විහිදී යන වෙක්ටර්ස් දෙක දුන්නොත් එහෙම දත්ත විදිහට ඒ අවස්ථාවේදී ඒ සමාන්තර ආශ්‍රේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ඊළඟට බද්ධපාද යුගලක් විදිහට නිරූපිත වෙක්ටර්ස් දෙකක් දුන්නොත් ඒ අවස්ථාවේදී වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා අවස්ථා දෙකක් කතා කරන්න තියෙනවා. හරිද? එතකොට දැන් ඩයගනල්ස් නැත්තම් විකර්ණ දෙකක් ඔස්සේ නිරූපිත වෙක්ටර්ස් දෙකක් දුන්නොත් එහෙම දත්ත විදිහට විකර්ණ දෙක වෙක්ටර්ස් දෙකක් විදිහට දුන්නොත් දත්ත විදිහට එතකොට ඒ අවස්ථාවේදී සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය වෙන්නේ මොකද්ද? ඒ වෙක්ටර්ස් දෙක ක්‍රොස් ප්‍රොඩක්ට් කරලා එන වෙක්ටරේකේ විශාලත්වය. හරිද? ඒ වෙක්ටර්ස් දෙක ක්‍රොස් ප්‍රොඩක්ට් කරන්න පුළුවන්. ඒ හරහා වෙක්ටර් එකක් එනවා. ඒ වෙක්ටරේකේ විශාලත්වය තියෙනවනේ මැග්නිටියුඩ් එක. අන්න ඒ මැග්නිටියුඩ් එකේ භාගය තමයි ඔය වර්ගඵලය වෙන්නේ. ඩයගනල් විදිහට නිරූපිත වෙක්ටර්ස් දෙක ක්‍රොස් ප්‍රොඩක්ට් කරාම එන වෙක්ටර් එකේ විශාලත්වයේ භාගය තමයි අදාළ වර්ගඵලයට සමාන වෙන්නේ. එතකොට A ඔස්සේ ගණක් තියෙනවා assignment 12 වෙනි ගණන. අපි ඒක බලමු. Area of a parallelogram having diagonals කියන IJK ප්‍රකාශන දෙකක් විදිහට වෙක්ටර්ස් දෙකක් දීලා තියෙනවා. ඉතින් area එක calculate කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ආයි තියෙන්නේ මොකද කියන්නේ? ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගන්න. එයාගේ එන වෙක්ටර් එකේ විශාලත්වය ගන්න. ඒ විශාලත්වයේ භාගය සමාන වෙනවා ඒරියා එකට. හරි. අපි යමු ගාන හදන්න. හරි. එතකොට දැන් ක්‍රොස් ප්‍රොඩක්ට් එක කැල්කියුලේට් කරන්න වෙනවා. එතකොට අපිට මුලවම මෙහෙම 3/3 ඩිටර්මිනන්ට් එකක් හරහා ඒක කැල්කියුලේට් කරන්න. මම එතකොට පළවෙනි රෝ එකට IJK පද තුන දා ගන්නවා. දෙවෙනි රෝ එකට අදාළ සංගුණක දා ගන්නවා පළවෙනියගේ. එතකොට 3 1 -2. තුන්වෙනි රෝ එකට අදාළ සංගුණක ටික දෙවෙනියගේ. 1 -3 -4. පළවෙනි රෝ එක ආශ්‍රයෙන් තමයි හදන්නේ මෙහෙම දුන්නාම. එතකොට පළවෙනි රෝ එකට අදාළ සයින් මොනවද? ධන ඍණ ධන. එතකොට ධන i ඍණ j ධන k. නැත්තම් ඒ අය තනි තනියම වෙන වෙනම සලකන. එතකොට අයිව ඉන්න රෝ එකයි කොලම් මේ නොසලකා හැරියම 1 -2 -3 -4. ඒ හතර දෙනා අල්ලලා 2/2 ඩිටර්මිනන්ට් වැලියු ගත්තාම මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ. J ගත්තොත් රෝ එකයි කොලම් එකයි නොසලකා හැරියම 3 -2 -1 -4. K සලකුවහම රෝ එකයි කොලම් මේ නොසලකා හැරියම 3 1 1 -3. දැන්
2 by 2 වල determinant එක හොයන හැටි දන්නවනේ diagonal ගුණිතෙන් non diagonal ගුණිතය අඩු කරන්න තියෙනවා හරි එතන මෙතෙන්දී නම් 1 වරක් 4 න් අඩු කරන්න ඍණ දෙවරක් 3 අඩු කරන්න ඍණ දෙවරක් ඍණ 3 මෙතෙන්ත් එහෙම 3 වරක් 4 න් අඩු කරන්න ඍණ දෙවරක් 1 3 වරක් ඍණ 3 න් අඩු කරන්න 1 වරක් 1 ඔහොම සුළු කරගෙන ආපුවම අවසාන වෙනවා ऋण देखाई ऋण दाहे ऋण दहास प्रोडक्ट घरा व्यक्ट याग विशाल एरिया समान विशाल ऐगे जेगे के वर्ग गर्ग इकतक वर्ग मूल इतना वर्ग मूल तूनसी अकेटिकरा पूरा वर्ग मूल आगे दहाय वाव मूल तुम अरे इतो A cross B හරහා එන වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක මොකද්ද? 10යි මූල 3. එතකොට ඒරියා එක කියන්නේ මොකද්ද? ඒකෙන් භාගය. එතකොට ආදේශ කළාම භාගයේ වතාවක් 10යි මූල 3 කියන්නේ 5යි මූල 3. තුන්වෙනි අංශ එකේ මේ 5යි මූල 3 කියන එක තියෙනවා. හරිද? නේද? සරි තුන්වෙනි 5යි මූල 3. හරිද? යනවා අංශ එක 3. හරිද? दत्त लद्धपात दिखा वर्गपले बद्धपात दिख निरूपणी वेक्टर्स क्रॉस प्रोडक्ट इतने वेक्ट अने के संपूर्ण मैग्निट्यूड मे एरिया सामान वर्गपल सामान खाली डायगनल विधि मैग्निट्यूड के भाग्य तम सामान भाई बद्धपात युगला निरूपणी करो इन क्रॉस प्रोडक्ट व्यक्ति के संपूर्ण मैग्निट्यूड सामान एरिया संबंध गाँधी असाइनमेंट प्रश्न धातु प्रश्न एरिया आफ् द पैरेललोग्राम डिटरमाइन बाय द वेक्टर्स वेक्टर्स दील तीन मेके विशेष कीलने डायगनल डायगनल विशेष कीलने विशेष बद्धपात युगल मम्मी गाँव के क्रॉस प्रोडक्ट पर्फॉम कर मैग्निट्यूड एक आधार एरिया समान कलिंगा विस्तर कर विस्तर की आधार वेक्टर्स उपयोग डिटरमिनेंट कैलकुलेट करना थी ये ने तीन फर्स्ट रो का आशिंग हम कैलकुलेट करके ने हर तो कुछ इनो ऋण देखा जे दान हाथरा के लादा अलग एक टेक क्रॉस प्रोडक्ट का हरा है ना एक ही मैग्नीट्यूड डेक गन हर एक ही मैग्नीट्यूड डेक गन उनको सांगुना का वाला वर्ग वाले कहते हैं वर्ग मूले मूले विस्तार के लिए ने एक याने देखा ही मूले पाह हर तीन एरिया का संपूर्ण एम में मैग्नीट्यूड डेक का समान है हर वर्गपल दत्त अभी दील तीन दत्ताशे अभी बद्धपाद युगल विक्टर्स दिख हरिम दत्त එහෙම දෙන්න පුළුවන් නැත්නම් ශීර්ෂ තුන දෙන්න පුළුවන් දැන් මේ පල්ලෙහි තියෙන ගාණේ ශීර්ෂ තුන තමයි දීලා තියෙන්නේ ශීර්ෂ තුනේ කණ්ඩායම් ඒ ඔස්සේත් අපි නිර්මාණය කරගන්න ඕනේ කිසියම් ශීර්ෂයක් අනුබද්ධයෙන් එයාගෙන් විහිදලා යන බද්ධපාද යුගල දෙක නිරූපිත වෙක්ටර්ස් දෙක අය වෙක්ටර්ස් දෙක හොයාගත්තොත් ඒ දෙන්නයි ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ එන වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එකේ භාගයට තමයි සමාන වෙන ඒරියා එක ඔය වගේම එකක් තිබ්බ කොයි වෙලාවෙද කලින් ඩයගනල් අවස්ථා सरल क्रमी सामांतराशपाद युगल दत्त विधि क्रॉस प्रोडक्ट मैग्नीट्यूड संपूर्ण समान एरिया त्रिकोण निर्माण बल विकरण सलको हर मे एरिया भाग्यक्तम त्रिकोण एरिया
එහෙනම් අපිට මේක හොයලා ඒකෙන් භාගය ගත්තා නම් හරිනේ. අන්න එහෙම තමයි මේ සූත්‍රය නිර්මාණය වෙන්නේ. හරි. ඉතින් එකම ටයිප් එකේ ගණන් හරිද? ක්‍රොස් ප්‍රොඩක්ට් එක perform කරන්න ඒකෙන් එන vector එකේ magnitude එක අරගෙන ඒකේ භාගය ගත්තා නම් ඔන්න area එකට සමාන වෙනවා. හරි. සෙමන් ප්‍රශ්නයක් තියෙනවා අපි බලමු. මේ ගණන් විශේෂත්වය තමයි අපිට කෙලිම vectors දීලා නැහැ. අදාළ ශීර්ෂ තුනේ ඛණ්ඩාංක දීලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් area එක හොයන්න කියලා තමයි කියන්නේ. අපි බලමු. ඉතින් අපි මොකද කරන්නේ කිසියම් ශීර්ෂයක් අනුබද්ධයෙන් බද්ධපාද යුගලයට අදාළ වෙක්ටර්ස් දෙක නිර්මාණය කරගමු. හරි. ඉතින් මම මෙතෙන්දී සලකලා තියෙනවා AB සහ AC කියන වෙක්ටර්ස් දෙක. හරි. දැන් ඛණ්ඩාංක දුන්නහම අපිට ඒ ලක්ෂයට අදාළ ඒ ලක්ෂය අනුබද්ධිත පොසිෂන් වෙක්ටර් එක හොයන්න පුළුවන්. ඒ පොයින්ට් වල පොසිෂන් වෙක්ටර්ස් ඔයාලා පුළුවන් කරන්න තියෙන්නේ ලේසියෙන්ම අදාළ x y z ඛණ්ඩාංක i j k කියන බේස් වෙක්ටර් එක ඇඳලා ලියන එක. හරි. ඔහම ඇඳලා ලියනවා නම් අපිට ලේසියෙන්ම පොසිෂන් වෙක්ටර් එක ගන්න පුළුවන් සම්බන්ධ කර. හරි. එතකොට ab කියන වෙක්ටර් එක ගන්න පුළුවන් අපිට දෙවණියගේ පොසිෂන් වෙක්ටර් එකෙන් පළවෙනියගේ පොසිෂන් වෙක්ටර් එක අඩු කර. b ඍණ a. එතකොට 1 ඍණ 3යි ඍණ 1 ඍණ ඍණ 1ක් j ඍණ 3 ඍණ 2ක් k තුනක සුළු කළාම එනවා ඍණ 2ක්යි බිංදුව j ඍණ 5ක් k දෙ AB නේ එහෙනම් AC සල් දෙවෙනියගේ පොසිෂන් වෙක්ටර් එක c එයාගෙන් අඩු කරන්න පළවෙනියගේ පොසිෂන් වෙක්ටර් එක a එතකොට 4 ඍණ 3ක්යි ඍණ 3 ඍණ ඍණ 1ක් j එක ඍණ දෙකක් කිය. ඒ හරහා එනවා එකක් අය ඍණ දෙකක් ච ඍණ එකක් k කිය. හරි. දැන් මෙතන බිඳුව උනේ ඍණ ඍණ ධන හම්බෙලා ඍණ එකයි ධන එකයි බිඳුව. මෙතන ඍණ තුනයි ඍණ ඍණ ධන ධන එකයි ඍණ තුනයි ධන එකයි ඍණ දෙක. හරි. ඉතින් දැන් මේ වෙක්ටර්ස් දෙකේ අපි මොකද කරන්නේ? ක්‍රොස් ප්‍රොඩක්ට් එක perform කරමු. එකකින් එන වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එකේ භාගයට තමයි සමාන වෙන්නේ මේකේ ඒරියා එක. හරි. ඉතින් කලින් විදිහටම ඩිටර්මිනන්ට් එක කරා වෙක්ටර් එක හොයාගන්න එනවා ඍණ 10ක් i ඍණ 7ක් j ධන 4ක් k කියලා. එයාගේ මැග්නිටියුඩ් එක ගන්න ගියාම එනවා මූල 165යි කියලා. ඉතින් මූල 165 භාගය තමයි සමාන වෙන්නේ ඒරියා එකට. හරිද? ඉතින් දීලා තියෙන උත්තරත් එක ගලපන්න ඕන හින්දා මම මොකද කරන්නේ මේ භාගය වර්ග කරලා මූල ඇතුලෙන් දාලා. එතකොට 165 භාග දීම 4 තමයි එන්නේ. එහෙම තියනවා දෙවෙනි උත්තරේ. හරිද? දෙවෙනි අංශ එකේ ඒ ඒකට ගැලපෙනවා. එයානම් උත්තරේ වෙන්නේ මෙන්න මේ. හරි. ඔය ඇවිල්ලා area of a triangle. හරි. ඊළඟට angle between two vectors. ඒ කියන්නේ vectors දෙකක් අතර කෝණය සම්බන්ධයෙන් තමයි අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට මේකට සූත්‍රයක් තියෙනවා. ඒ තමයි කිසියම් වෙක්ටර්ස් දෙකක් අතර තියෙන කෝණය අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙක්ටර්ස් දෙකේ ඩොට් ප්‍රොඩක්ට් එක බෙදන්න තනි තනි වෙක්ටර්ස් වල මැග්නිටියුඩ් වල ගුණිතය. හරිද? එතකොට a න අගේ සමාන වෙන්නේ cos θ අගයට. ඊට පස්සේ අපිට cos ඉන්වර්ස් අරගෙන a න අගේ කෝණ අගය හොයන්න පුළුවන්. හරිද? එතකොට කිසියම් වෙක්ටර්ස් දෙකක් අතර තියෙන කෝණේ cos අගය සමාන වෙනවා මොකේදද වෙක්ටර්ස් දෙකේ ඩොට් ප්‍රොඩක්ට් එක හරහා එන ස්කේල් එක බෙදන්න තනි තනි වෙක්ටර්ස් වල මැග්නිටියුඩ් වල ගුණිතය තනි තනි වෙක්ටර්ස් වල විශාලත්වයන්ගේ ගුණිතය ඊ හරහා එන අගය කියන්නේ මොකද්ද අදාළ කෝණේ cos අගය ඉතින් කෝණය අවශ්‍ය නම් එම අගයේ cos ඉන්වර්ස් අගය ගන්න ඊ හරහා අපිට පුළුවන් කෝණය හොයන්න. හරිද? එතකොට assignment ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි මේ දෙක පිළිබඳව අවධානය යොමු කරමු. මුලින්ම මෙන්න මේ assignment 15 වෙනි ප්‍රශ්නය. ඒකේ කියනවා vectors දෙකක් දීලා තියෙනවා ඛණ්ඩාංක විදිහට. හරිද? කිසියම් position vectors දෙකක් තමයි මේ ලක්ෂ දෙකකට අදාළව. ඉතින් මේ vectors දෙක අතර angle එක තමයි අහන්නේ. හරිද? අපි යන් මේ ප්‍රශ්නෙට දැන් අපි ඒ පොයින්ට්ස් දෙක AB කියලා ගත්තොත්
සිම්පල් ඒ සිම්පල් b කියලා පොසිෂන් වෙක්ටර්ස් දෙක මේ විදිහට නිරූපණය කරගන්න පුළුවන් මේ අදාළ x y z ඛණ්ඩාංක i j k බේස් වෙක්ටර්ස් එක්ක සම්බන්ධ කරලා මෙහෙම ඒ පොසිෂන් වෙක්ටර්ස් වලට අදාළ ප්‍රකාශන ගොඩනගා ගන්න පුළුවන් හරි එතකොට cos theta ට අදාළ අගය කැල්කියුලේට් කරන්න ගියම දෙන්න අතර ඩොට් ප්‍රොඩක්ට් එක ගන්න ඕන හරිද ඒ වගේම මැග්නිටියුඩ් වෙන වෙනම හොයා ගන්න ඕන ඩොට් ප්‍රොඩක්ට් එක ගන්න අපි මෙන්න මෙතෙන්දි ඩොට් ප්‍රොඩක්ට් එක වෙනම කැල්කියුලේට් කරලා තියෙනවා ඉතින් ඩොට් ප්‍රොඩක්ට් එක ගනිද්දි අපි සජාතීය පද අතර ගුණිතය විතරයි සලකන්නේ එහෙනම් i dot i j dot 2j මෙතන k පද නැහැ කියන්නේ බිඳුවයිනේ බිඳුව i k dot 2k ඉතින් මෙතනින් සමස්ත බිඳුව වෙනවා මෙතනින් i dot i 1යි 2 පිටින් තියාගත්තොත් j dot j හරහා 1 එන්නේ ඒ එක පිටින් තියාගත්ත දෙකත් එක්ක වැඩිලා 2 එනවා දෙවරක් එක 2 අවසානයේ ඩොට් ප්‍රොඩක්ට් එක හරහා 3 කියන අගේ වෙන වෙනම මැග්නිටියුඩ් හොයන්න ගියොත් ඒකේ මැග්නිටියුඩ් එක කියන්නේ මේ සංගුණක දෙකේ වර්ගවල එකතු වී වර්ගමූලය මූල 2යි බීගේ මැග්නිටියුඩ් එක කියන්නේ සංගුණක තුනේ වර්ගවල එකතු වී වර්ගමූලය මූල 9යි කියන්නේ ධන 3යි හරි මේ සූත්‍රයට ආදේශ කළාම cos theta එන්නේ මොකද්ද 3 බෙදීම මූල දෙක වතාවක් 3 3 බෙදීම මූල දෙක වතාවක් 3 3 ර 3 කැපිලා ගියාම cos theta ගේ එකට මූල දෙකයි කියලා එනවා හරි දැන් cos වගුවක් ගත්තොත් cos ආශක 45 යගේ තමා එකට මූල දෙකයි කියලා එන්නේ එහෙනම් ද එකට මූල දෙකට අදාළ කෝණය වෙන ගියොත් එහෙම cos inverse ගන්න වෙනවා ඉතින් දෙනවා ඊටගේගේ අංශක 45යි කියලා. ඉතින් ඒක 5 වලින් නිරූපණය කරන්න ගියොත් අංශක 180ක් තමයි 5 කියන්නේ. 180 න් 4 න් 1ක් තමයි අංශක 45යි කියන්නේ. 180 න් භාගය 90යි ඒකේම භාගයනේ 45. එහෙනම් 5 බෙදීම 4 කියලා තමයි නිරූපණය කරන්න තියෙන්නේ. ඉතින් ඊට ගැලපෙන උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. හරිද? මෙන්න මේ. එහෙනම් ඒක උත්තරේ 2. ඊළඟට 16 වෙනි assignment ප්‍රශ්නය. ඒකේ කියනවා A සහ B කියලා පොයින්ට්ස් දෙකක් තියනවලු position vectors represent කරනවලු මෙන්න මේ ඛණ්ඩාංක ඔස්සේ. හරිද? ආ. ඉතින් මේවට i j k දාලා අපි position vector එක මතු කරලා ගන්නවා. හරි? ඉතින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශන පහක් දෙලා තියෙනවා. හරි, ඒව තෝරන්න තමයි තියෙන්නේ. හරි. අපි විසඳුමට යමු. ඊතර මේ A B C කියන පොයින්ට් තුනේ ඛණ්ඩාංක ආශ්‍රය මෙහෙම ijk පද සම්බන්ධ කරලා අපිට position vectors නිර්මාණය කරගන්න පුළුවන්. හරිද? ඊට පළවෙනි ප්‍රකාශනය කියන්නේ a ගේ magnitude එක 11යි කියලා, විශාලත්වය 11යි කියලා. එහෙනම් මේ a ගේ සංගුණක තුන වර්ග කරලා එකතු වෙයි වර්ගමූලය ගන්න. වර්ග තුන එකතු වෙයි වර්ගමූලය ගන්න. එතකොට එනවා මූල 121යි කියලා. ඒ කියන්නේ 11 කියන අගය. එහෙනම් a පළවෙනි ප්‍රකාශනය හරි. දෙවෙනි ප්‍රකාශනයේ කියන ඩොට් ප්‍රොඩක්ට් එක හරහා හැදෙන ස්කේල් එක 120යි කියලා. එතකොට a ඩොට් b ගණිද්දි i i j j k k පද විතරක් සලකන්න. එතකොට ඍණ 4ක් i ඩොට් 2ක් i. ධන මූල 5ක් j ඩොට් 3ක් j. ධන 10ක් k ඩොට් 8ක් k. ඕක සුළු කරාම ඍණ 4 වරක් 2 ඍණාට එළියට එනවා. මූල 5 වරක් 3 3 වරක් 3යි මූල 5 එළියට එනවා 10 වරක් 80 එළියට එනවා i.i j.j k.k හරහා 1 කියන ස්කේල් එක හැදේ එහෙනම් ඍණාට 3 මූල 5 ධන 80 මේකෙන් ධන 72 ධන 3 මූල 5යි ඉතින් ඒක 120ට අසමානයි එහෙනම් මේ ප්‍රකාශය වැරදි හරිද ඊළඟට තුන්වෙනි එක කියන්නේ b ගේ මැග්නිටියුඩ් එක 5යි මූල 2 කියලා හරි. ඉතින් b ගේ සංගුණක වල වර්ගවල එකතු වෙයි වර්ගමූලය ගන්න. එතෙන් දෙනවා මූල 77යි කියලා. ඉතින් මූල 77 සුළු කරලා ගන්න බෑ 5යි මූල 2 කියන අගය. දැන් 5 වර්ග කරලා ඇතුළට දැම්මත් 5 වර්ග වෙලා යන්නේ 25 කියලා 25 සරද්ද එක 50. මූල 50 හැදේ. ඉතින් මූල 77යි මූල 50යි අසමානයි. එහෙනම් b උත්තරෙත් වැරදි. තුන්වෙනි උත්තරෙත් වැරදි. හතරවෙනි උත්තරේ කියනවා දෙදෙනා අතර කෝණයේ යගය
टीटा के लिए ए सह बी के वेक्टर्स कोणे आगे टीटा के आगे अंश का अणु के लिए तम के फाइव बेदी में देखा के हर थिंग अभी कोणे हो आगे के हर इतकोट दें कोणे आदेश कल हम दें कोस्टीटर अदाल सूत्र कोस अणु आगे किए कोस बिंदु इकाय कोस अणु किए बिंदु දැන් මේ ප්‍රකාශයෙන් සම්පූර්ණයෙන් බිඳුව කියන අගයක් හැදෙන්න නම් හරි ඒකේ ලවය තමයි බිඳුවට සමාන වෙන්න ඕනේ ලවයේ බිඳුව වෙලා හරේ වෙනත් අගයකින් බෙදෙද්දි සමස්තේ බිඳුවයි බෙරේ වෙලාවත් හරේ බිඳුව නම් මොකද වෙන්නේ අනන්තය කියන අගයක් එනවනේ ඉතින් අනන්තයක් නෙමෙයි මෙතන බිඳුවක් හැදෙන්න ඕන නම් ලවය තමයි බිඳුව වෙන්න ඕනේ එතකොට හොඳටම තේරෙනවා උඩට ඩොට් ප්‍රොඩක්ට් එකනේ රිප්ලේස් වෙන්න ඕනේ එහෙනම් රිප්ලේස් වෙන්න ඕනේ 72ක් දන තුනක් මූල පහ. ඉතින් ඒක බිඳුව නෙමෙයිනේ. එහෙනම් මෙතනින් බිඳුවක් හැදෙන්නේ නැහැ. එහෙනම් කෝණය 90ක් වෙන්න බෑ. හතරවෙනි ප්‍රකාශය වැරදි. හරිද? පස්වෙනි ප්‍රකාශය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ප්‍රශ්නෙට ගිහින් බලමුකෝ අපි. C කියලා පොයින්ට් එකක පොසිෂන් වෙක්ටර් එක AB රේඛාව මත ඉන්නවා කියලා තමයි කියන්නේ. හරිද? නැත්තම් C කියන පොයින්ට් එක AB රේඛාව මත ඉන්නවා කියලා තමයි කියන්නේ. හරි? එතකොට ඉස්සෙල්ලාම අපි AB රේඛාව නිර්මාණය කරගමු. හරි? එතකොට AB රේඛාව නිර්මාණය කරගන්න මම මොකද කළේ? දෙවෙනියගේ පොසිෂන් වෙක්ටර් එකෙන් පළවෙනියගේ පොසිෂන් වෙක්ටර් එක අඩු කළා. B කින් A අඩු කළා. සජාතීය පද අතර අඩු වීම වෙලා අවසානයේ එනවා මොකද්ද? 6ක් i දන 3 ඍණ මූල 5 j ඍණ 2ක් k කියන්නේ. Then AB මත C ඉන්නවා නම් ABC ඒක රේඛියයි නේද? ආ එහෙනම් අපිට ඒ කෝලිනියර් වලට අදාළ තියරි එකක් උපයෝගී කරගෙන මේක C AB මත ඉන්නවද නැද්ද කියන එක තහවුරු කරන්න පුළුවන්. එහෙනම් මම AC කියන වෙක්ටර් එක නිර්මාණය කරගන්නවා. එතෙන්දී දෙවෙනියගේ පොසිෂන් වෙක්ටර් එකෙන් පළවෙනියගේ පොසිෂන් වෙක්ටර් එක අඩු කරන C ඍණයි. සජාතීය පද අතර අඩු වීම වෙලා මෙන්න එනවා මොකද 3ක් i දන 3 ඍණ මූල 5 බෙදීම 2ක් j ඍණ 1ක් k කියලා. දැන් මේ AB සහ AC අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න බැලුවොත් පේන්න ඕනේ AB ව භාගයෙන් වැඩි කරලා තමයි මේ AC අරන් තියෙන්නේ කියලා. හරි. එතකොට ඕන ලියන්න පුළුවන් AB සමානයි භාගයක් AC කියලා. ඉතින් එහෙම ලිව්වහම ඔන්න අපිට කියන්න පුළුවන් AB සහ AC කියන දෙන්න කෝලිනියයි කියලා. ඒ කියන්නේ ABC පොයින්ට්ස් තුන එකම රේඛාව මත ඉන්නේ. එහෙනම් ඔය CAB මත ඉන්නවයි කියන එක හරි කියලා ගන්න පුළුවන්. හරි. මේ බලන්න 6 භාගය 3. 3 ඍණ මූල 5 භාගය කියන්නේ දෙකෙන් බෙදනවයි කියන එකට මේ තියෙන්නේ. ඍණ 2 භාගය ඍණ 1. නැත්තම් අර රේඛා දෙක පැරලල් වීමට අදාළ කන්ඩිෂන් එක බලමු. i ගෙ j ගෙ k ගෙ සංගුණක අතර අනුපාතය සමානද කියලා. එතන 6 බෙදීම 3 මෙහෙම මෙහෙම හැම වෙලෙම 2 කියන අගය සමානයි. එතනනුත් ඔප් වෙනවා AB සහ AC කියන දෙන්න පැරලල් කියලා. ඉතින් AB සහ AC දෙන්න පැරලල් නම් B A ට සම්බන්ධ වෙලා හැදෙන AB C A ට සම්බන්ධ වෙලා හැදෙන AC පැරලල් නම් ඒ පැරලල් වීම වෙනස් රේඛා දෙකක් මත හැදෙන්න පුළුවන්ද බෑනේ A ට සම්බන්ධ වෙලා ඉන්නේ දෙන්නම් එහෙනම් ඒක රේඛිය තමයි වෙන්න පුළුවන් නේද එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද C A මත AB මත ඉන්නවයි කියන්නේ එහෙනම් ඔය පස්වෙනි ප්‍රකාශය හරි කියලා පිළිගන්න පුළුවන් හරි පස්වෙනි ප්‍රකාශය හරි කියලා පිළිගන්න පුළුවන් C කියන එක AB මත ඉන්නවයි කියන්නේ එතකොට මෙන්න මේ වාක්‍යයෙන් කියන්නේ මොකද්ද මෙන්න මෙයා ඇවිල්ලා පොසිෂන් වෙක්ටර් එක කියලා තමයි කියන්නේ කාගෙද C කියලා පොයින්ට් එක AB මත ඉන්න AB මත ඉන්න C කියලා පොයින්ට් එක පොසිෂන් වෙක්ටර් එක කියලා තමයි මේ දීලා තියෙන්නේ ඉතින් ඒකට IJ කේ සම්බන්ධ කරලා අපි ඒක නිර්මාණය කර ගන්න ඕනේ හැර විදිහට ඉතින් එහෙමයි එකකින් අදහස් ගන්න AB C මත ඉන්නවයි කියන එක ඉතින් ඒක අපි ඔන්න ඔප්පු කරා එතකොට ඔතන හරි ගියා පළවෙනි ප්‍රකාශය හරි ගියා පස්වෙනි ප්‍රකාශය හරි ගියා
उत्तर एक सह पहा अने तुणम गेलपुने එතකොට මේ sim3 වල හම්බ වෙන වෙක්ටර්ස් පාඩමේ අවසාන තීරි කොටස the ratio theorem අනුපාත ප්‍රමේය සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ හරිද එතකොට ඒක කියන්නේ මෙන්න මෙහෙම දෙයක් අපි හිතමු AB කියලා රේඛාවක් තියෙනවායි කියලා ඒකේ position vector එක OA හෙවත් simple A B ගේ position vector එක OB හෙවත් simple B හරිද AB රේඛාව මත R කියලා ලක්ෂයක් තියෙනවා capital R කියලා. ඒ R ලක්ෂය මගින් AB රේඛාව M to N කියන අනුපාතයට බෙදෙනවා. හරිද? එතකොට රේඛාවක් මත තියෙන ලක්ෂයක් කරා කිසියම් අනුපාතයකට ඒ රේඛාව බෙදෙන මොහොතක ඒ බෙදීමට ලක් වෙන්න හේතු වෙන ලක්ෂයේ position vector එක ගන්න ක්‍රමයක් තමයි මේ ratio theorem එකෙන් කියන්නේ. හරිද? එතකොට මේ r ගේ position vector එක හෙවත් or නැත්නම් simple r කියන එක ගන්න පුළුවන් ඒ රේඛාවේ ලක්ෂ දෙකේ position vectors සහ බෙදීමට ලක්වන අනුපාතය ප්‍රයෝගික කරගන්න. එතකොට ඒක ගන්න මෙන්න මෙහිමයි r ගේ position vector එක ගන්න පුළුවන් කොහොමද මෙන්න මෙහෙම හරස් විහ තමයි ಗುಣ වෙන්නේ. ඒ තමයි මොකද? n වැඩි වෙනවා එයාගේ ළඟින් ඉන්න එක්කෙනත් එක්කම මේ දුරින් ඉන්න එක්කෙනත් එක්ක. එතකොට n a එකතු කිරීම m b බෙදන්න ඕනේ n ධන m. ඒ කියන්නේ අනුපාත දෙකේ එකතු. හරිද? එතකොට කිසියම් අනුපාතයක් යන් දොරින් ඉන්න පොසිෂන් වෙක්ටර් එකත් එක්ක ගුණ කරලා එන අගයට අනිත් අනුපාතය එයාට දොරින් ඉන්න පොසිෂන් වෙක්ටර් එකත් එක්ක ගුණ කරලා එන අගය එකතු කරන්න. ඒක තමයි ලවයට එන්නේ දන එම්. ඒක බෙදන්න ඒ අනුපාත දෙකේ i k හරියට එන්නේ අනුපාත දෙකේ i k. එතකොට r ගේ අගය එනවා R කියන පොසිෂන් වෙක්ටර් එකේ යනවා n ඒ දන mb බෙදීම n දන m කියන සූත්‍රය හරහා. හරි. මේකේ විශේෂ ව්‍යුත්පන්නයක් තියෙනවා නැත්නම් විශේෂ අවස්ථාවකට අදාළ සුළු කිරීමක් තියෙනවා. ඒ තමයි ඔය R කියන පොයින්ට් එක බැරි වෙලාවන් මිඩ් පොයින්ට් එක වුණා. මධ්‍ය ලක්ෂය වුණා. මධ්‍ය ලක්ෂය හරහා මේ රේඛාව හරියටම කොටස් දෙකකට බෙදෙනවා. එතකොට m to n අනුපාතය කියන්නේ මොකක්ද? 1ට 1 අනුපාතය කියන එක. එතකොට මේ ගත්ත සූත්‍රෙම n සහ m වෙනුවට 1 1 කියන අගයන් ආදේශ කරා. එතකොට මොකද වෙන්නේ? mid point එකේ position vector එක ගන්න පුළුවන් a ධන b බෙදීම 2 කියන සූත්‍රය හරහා. ඊය තමයි විශේෂ ව්‍යුත්පන්නය මධ්‍ය ලක්ෂයේ position vector එකට අදාළ. හරිද? ඉතින් මේකෙත් ගණන් කීපයක් තියෙනවා. අපි ඊගෙන බලමු ඊළඟට. මුලින්ම assignment ප්‍රශ්නය 17 වෙනි assignment ප්‍රශ්නය නැත්නම් මේ සම්පූර්ණ vector note එකේ අපි හම්බෙන අවසාන assignment ප්‍රශ්නය. ඒකේ කියනවා A සහ B කියලා points දෙකක් තියෙනවලු. එයාගේ position vectors මෙන්න මේවලු පිළිවෙල. හරිද? එහෙනම් කියනවා ඔය AB යා කරන හදන රේඛාවේ mid point එකේ, ඒ කියන්නේ මධ්‍ය ලක්ෂයේ සහ 1ට 2 අනුපාතයෙන් AB ව බෙදෙන ලක්ෂයේ position vectors හොයන්න කියනවා. හරිද? Position vectors තමයි හොයන්න තියෙන්නේ. Then the position vectors of midpoint and the point dividing the AB segment into this ratio කියලා තියෙනවා. හරි. ඉතින් මධ්‍ය ලක්ෂයේ හොයන්න තියෙනවා. නැත් ඒ වගේම 1ට 2 අනුපාතයෙන් බෙදෙන ලක්ෂයේ කියන ලක්ෂ දෙකේ position vectors හොයන්න තියෙන්නේ. අපි යම් සුළු කිරීමට. එතකොට අර position vectors උපයෝගය කරගෙන අපිට මධ්‍ය ලක්ෂය ගන්න පුළුවන් කොහොමද? A ධන B බෙදීම 2 හරහා. එතකොට මධ්‍ය ලක්ෂයේ position vector එක වෙන්නේ මොකද්ද? සජාතීය පද අතර i කින් එනවා ලවය 5ක් i ඍණ 5 j ධන 6ක් k කියලා. ඒක බෙදන්න 2. එතකොට එනවා 2.5ක් i ඍණ 2.5 j ධන 3ක් k කියලා. හරිද? දැන් මම මේ දශම
මට්ටමටම බෙදුවේ දීලා තියෙන උත්තර අතර එහෙම දීලා තියෙන නිසා. ඉතින් උත්තරත් එක්ක එහෙම තිස්සෙම ගලප ගලපනේ අපි සුළු කරන්නේ. ඒකයි. හරි. ඊළඟට 1ට 2 අනුපාතයෙන් බෙදෙන ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එක හොයන්න ගියාම හරි. අපිට කරන්න තියෙන්නේ හැම තිස්සෙම අර හරස් විදිහට තමයි ගුණ කරන්න තියෙන්නේ. හරි. දැන් අර සූත්‍රය කටපාඩම් කරගන්න එපා. සූත්‍රය ගන්න විදිහ විතර මතක තියාගන්න. හරි. එතකොට මෙතන මෙයා 1යි මෙයා 2යි නේ. එහෙනම් දෙවතාව B ගේ පොසිෂන් නෙමෙයිනේ වැඩි කරන්න ඕනේ. එයාට ඈතින් තියෙන එක. ඒ කියන්නේ දෙවතාව A ගේ පොසිෂන් වෙක්ටර් එක. ධන එකවතාව B ගේ පොසිෂන් වෙක්ටර් එක. බෙදන්න මේ දෙන්නගේ එකතු. 2 ධන 1. ඉතින් ආදේශ කළාම දෙකෙන් වැඩි කළාම මෙතන ආදේශ කළා තියෙනවා. දෙකක් i ඍණ 8ක් j ධන 6ක් k ධන එකෙන් වැඩි කරන එක කියන්නේ යාමනේ හතරක් i ඍණ j ධන 3ක් k මෙතන i k 3 උඩ එනවා 6ක් i ඍණ 9ක් j ධන 9ක් k කියලා සෑම පදයක්ම 3ෙන් බෙදුවහම එනවා දෙකක් i ඍණ 3ක් j ධන 3ක් k ඉතින් මිඩ් පොයින්ට් එක මෙයා 1ට 2 අනුපාතයෙන් බෙදෙන පොයින්ට් එක මෙයා හරි එහෙනම් එහෙම ගැලපීමක් තියෙන්නේ D කියන අංශය. හරි. මෙන්න මේ D කියන අංශය කියලා තමයි එහෙම මේ දෙකම සඳහන් වෙන්නේ. හරි. ඉතින් උත්තරය D. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. හරි. ඊළඟ 2014 17 වෙනි MCQ එක මේ 17 18 කියන ප්‍රශ්න දෙකම එකම සිනාරියෝ එකකින් අහලා තියෙන්නේ. හරිද? පොඩ්ඩක් වෙනස් කරලා. හරි. ඉතින්ම 17 වෙනි ප්‍රශ්න බලමු. ඉතින් ඒකේ කිසියම් විස්තරයක් කියනවා. හරිද? ඒ විස්තරයට අනුකූලව ඩයග්‍රෑම් එකක් ඇඳගෙන ඒ ඔස්සේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න තියෙනවා හරිද අපි ඉස්සෙල්ලා ඒ ඩයග්‍රෑම් එකට යමු හා ඒක කියන්නේ මෙන්න මෙහෙමයි OAB කියලා ත්‍රිකෝණයක් තියෙනවා හරිද එතකොට OA කියන්නේ A කියන පොයින්ට් එකේ පොසිෂන් වෙක්ටර් එක සිම්පල් A වලින් දක්වන OB කියන්නේ B ගේ පොසිෂන් වෙක්ටර් එක ඒක සිම්පල් B වලින් දක්වන හරිද ඒක ඔක්කොම දත්ත විදිහට දෙනවා ඒක කියනවා මෙන්න මෙහෙම AB කියන රේඛාව හරියටම දෙකට බෙදනවලු P කියන ලක්ෂය හරහා. ඒ කියන්නේ P තමයි AB රේඛාවේ මිඩ් පොයින්ට් එක. හරිද? එහෙනම් AP ට PB කියන්නේ මොකද්ද? 1ට 1 අනුපාතය. සමාන කොටස් දෙකකට බෙදෙන. ඊළඟට OP යාකරන රේඛාවේ Q කියලා ලක්ෂයක් ඉන්නවලු කොහොමද? මෙන්න මෙහෙම OQ සමානයිලු OP ගෙන් 4න් 3. සමස්ත OP රේඛාවේ 4න් 3ක් ගිය තැනලු OQ හම්බෙන්නේ. නැත්තම් Q කියන ලක්ෂය තියෙන. එහෙනම් OQ ට QP කියන්නේ 3ට 1 අනුපාතයට තියෙන. හරිද? දැන් මගේ ගානේ පහසුවට මම මෙතන අර මධ්‍ය ලක්ෂය කියන එකත් මෙහෙම ලියලා දෙනවා. මොකද්ද? AP කියන වෙක්ටර් එකක් හදාගත්තොත් A to P ඒක සමාන වෙනවා. සම්පූර්ණ AB කියන වෙක්ටර් එකකින් භාගයක් කියන එක තියාගෙන තිනවා හරිද ඒක ගාන හදනකොට අපිට ලේසි වෙනවා හරි දැන් මේකේ අහන්නේ ප්‍රශ්නෙට මේ A සහ Q යා කළොත් යා කරලා AQ දෛශිකයක් හදාගත්තොත් මේ දෛශිකයට අදාළ ප්‍රකාශනයක් ගන්න කියලා තමයි කියන්නේ IJK ප්‍රකාශනයක් ගන්න කියලා තමයි කියන්නේ දත්ත විදියට අනිත් ඔක්කොම දීලා තියෙනවා හරි එතකොට මේක approaches දෙකකින් හදන්න පුළුවන් ඉස්සෙල්ලාම ලේසිම විදිහ බලමු හරිද then AQ නේ අවශ්‍ය වෙන්නේ හරිද AQ එන විදිහට අපිට කිසියම් ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් ඓක්‍ය ඇතුළත් කරලා ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන් කොහොමද අපිට ලියන්න පුළුවන් OA ධන AQ කියන්නේ OQ කියලා නේ OA ධන AQ සමානයි OQ. OC ට Q දෙසට තමයි ඊතලේ වැටෙන්න ඕනේ. හරිද? එතකොට මෙතන පළවෙනියාගේ අවසාන ලක්ෂය දෙවෙනියාගේ ආරම්භක ලක්ෂය වුණා. සමාන නිසා එක්කෙනෙකුට අහෝසි වෙලා මෙයාගේ ආරම්භක ලක්ෂයෙන් සහ මෙයාගේ අවසාන ලක්ෂයෙන් තමයි අදාළ රිසල්ට් එක එන්නේ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඕකේ. දැන් අපිට අවශ්‍ය AQ නේ. එහෙනම් AQ උක්ත කරගත්තා. OA ඍණ විදිහට එහා පැත්තට ගෙනිච්චා. එතකොට OQ ඍණ OB. හරි.
දැන් OQ වෙනුවට අපිට ආදේශයක් දාගන්න පුළුවන්. දත්තවලම දීලා තියෙනවනේ මොකද්ද? OQ යනු OP ගෙන් සම්පූර්ණ 4න් 3. එහෙනම් 4න් 3ක් OP කියන එක මම මෙතෙන්ට ආදේශ කරා. 4න් 3ක් OP ඍණ O. හරි. දැන් OP හෙවත් P ගේ පොසිෂන් වෙක්ටර් එක කියන්නේ මොකද්ද? AB රේඛාවේ මධ්‍ය ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එක. OP කියන්නේ මධ්‍ය ලක්ෂය, P කියන්නේ මධ්‍ය ලක්ෂය නං OP කියන්නේ මධ්‍ය ලක්ෂයේ පොසිෂන් වෙක්ටර් එක. එහෙනම් මධ්‍ය ලක්ෂයට අදාළව කෙනින්ම ආදේශ කරන්න මොකක්ද පුළුවන්? මොකද්ද? දෙපැත්ත ලක්ෂ දෙකේ පොසිෂන් වෙක්ටර්ස් වල එකතු වී භාගය. එහෙනම් A ධන B බෙදීම 2 කියලා ආදේශ කරන්න පුළුවන්. OA කියන්නේ මොකද්ද? ඒකේ පොසිෂන් වෙක්ටර් එක. සිම්පල් A කියලා ආදේශ. දවෝක සුළු කරනකොට හරය ගන්න පුළුවන් 4 2 8යි කියලා මෙතන ලවෙන් වැඩ වෙනවා 3. 3 වරක් කේරින් ධන 3ක් b. පොදු හරය 8ක් අරගෙන 3ක් k ධන 3ක් b ඍණ 8ක් k. අවසාන වෙනවා 3ක් b ඍණ 5ක් a බෙදීම 8යි කියලා. හරිද? ඕක තමයි AQ-ට අදාළ උත්තරේ. හරිද? लेसीम विधिय गान हदन अरे मंग मेथड टू के देवनी क्रम उदारतीन एक पोट दीर्घ हर एत्र क्रमी तम मैसेल मेहदे एक क्रम हदल अवसान मट तेरना मेह मेहदना इट वाड़ा लेसी हर ऐन तम मम्मी पे मेथड वन के लेसल हर तेना अन्न विधिय हिता मेथड टू मंदीन हर डिस्क्रिप्शन डॉक्यूमेंट एक्सेस डॉक्यूमेंट एक्सेस मेथड टू तो बल हर मेथड प्रश्न मेथड वन अवधान केटीम क्रम एमसी केटीम विधि हर हर तो मेके उत्तर मे तुना बीरी पहाक विधि अटकी एक दपन मेन मे प्रकाशने එතකොට අර 2014 17 වෙනි ගානේ හම්බුණ විස්තරෙමයි අමතර කාරණයක් ඉදිරියට මෙන්න මේක කියලා තියෙනවා. මොකද්ද? දැන් AQ කියන දෛශිකය අපි දික් කරනවා OB කියන රේඛාව හම්බෙන තේ. එතකොට මේ OB කියන රේඛාව හම්බෙනවා R වල. හරිද? එතකොට මේ OB රේඛාව හම්බෙන R ලක්ෂය මගින් OB රේඛාව බෙදනවලු මෙන්න මෙහෙම කොහමද OR කියලා හදාගත්තොත් ඒක සමානයිලු K වතාවක් OB ට හරිද K ගේ අගේ පිහිටන්න පුළුවන් බිඳුවක් එකත් අතර ඒ කියන්නේ ධන භාග සංඛ්‍යාවක් තමයි එකටත් අඩු ධන භාග සංඛ්‍යාවක් තමයි K ගේ අගේ වෙන්නේ හරිද එතකොට I කිව්වොත් එහෙම 2014 17 වෙනි ගානට සාපේක්ෂව වැඩි වෙලා තියෙන දත්තේ මොකද්ද? AQ රේඛාව දික් කරනවා OB හම්බෙන තේ. හරිද? OB මතදී එයාව හම්බෙන්නේ R කියලා පොයින්ට් එකකදී. ඒතර ඇත්තටම AQ R කියන්නේ එකම රේඛාව මත පිරෙන පොයින්ට් තුනක්. හරිද? R ගේ ස්වභාවය කොහොමද කිව්වොත් එහෙම OR සමාන වෙනවා K වතාවක් OB ට. OB වගේ k ගුණයක් ලු OR හැබැයි k කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි k කියන්නේ ධන භාග සංඛ්‍යාව බිඳුවත් එකත් අතර තමයි k කියන්නේ හරිද එහෙමනම් අහන්නේ උත්තරේට මේ k ගේ අගේ තමයි අහන්නේ k ගේ අගේ තමයි අහන්නේ හරිද එතෙන්දී දැන් අපි මෙතෙන්දී මේ ගාන අර ත්‍රිකෝණයක් තෝරගෙන ඒ ඔස්සේ හදාගෙන යනවා. එතකොට දැන්
කේව සම්බන්ධ කරගන්න නම් අපිට මෙන්න මේ OR කියන එක සම්බන්ධ කරගන්න එපේ හරිද හා ඒ වගේම අපිට දත්තවල දීලා තියෙනවා මේ AQR කියන්නේ එකම රේඛාවක් මත බින්න පොයින්ට් තුනක් කියලා හරිද ඉතින් ඒක ප්‍රයෝජනෙට ගන්නත් ඕනේ එහෙනම් හොඳම ත්‍රිකෝණය තමයි OAR කියන ත්‍රිකෝණය ඒ ඔස්සේ අපි ඓක්‍ය ඇතුළත් කරලා සම්බන්ධයක් ගොඩනගනවා මෙන්න මෙහෙම OA ධන AR समानाय O R के O A दाना A R समानाय O R के इधर पालेवनिया के अवसान लक्ष्य देवनिया के आरंभ का लक्ष्य वेला अरे आई के टा दाल रोड्स गरु करना देना समान नहीं सा देना रे देना होश वेला पालेवनिया के आरंभ का लक्ष्य नहीं सा देवनिया के अवसान लक्ष्य था प्रति पालेवन में एक टेक वेल ठीक है ना O R हरे हरे इतना OR කියන එක වෙනුවට දැන් අපිට මෙන්න මේ සම්බන්ධ උපය කරගෙන මෙයාව රිප්ලේස් කරන්න පුළුවන්. K වතාවක් OB කියන එක ආදේශ කරන්න පුළුවන්. හරිද? දැන් OA කියන එක අපි දන්නවා. මොකද්ද? පොසිෂන් වෙක්ටර් එක A ගේ. සිම්පල් A කියලා ආදේශ කරන්න පුළුවන්. OB කියන එක ආදේශ කරන්න පුළුවන් සිම්පල් B කියලා. මොකද OB ගේ පොසිෂන් වෙක්ටර් එක සිම්පල් B නිසා. හරිද? ඒ දත්ත දෙක මේ රූප සටහනේ ලකුණු වෙලා නැහැ. අතනින් මෙතෙන්ට එන්නේ. प्रकाशन AQ අපි කලින් ගානේ ප්‍රශ්නෙට අහලා තිබ්බේ AQ ට අදාළ ප්‍රකාශනය එක මෙහෙවන් මොකද්ද 3b ඍණ 5k බෙදීමට ඒකත් මෙතෙන්දි අවශ්‍ය වෙනවා හරි ඉතින් මම මෙතන පොඩක් එයා වෙනස් කරලා 3b ඍණ 5k එක පැත්තක තියලා 8ක් AQ අනිත් පැත්තට අර ප්‍රකාශනය හදාගත්තා ඒක දෙවෙනි ප්‍රකාශනය විදිහට හරි දැන් මෙතන මේ k ට අගයක් තමයි අපි හොයන්න ඕනේ දැන් කේට තියෙන පුළුවන් අගයන් ටික දීලා තිනවා ඒගොල්ලෝ මොනවද උත්තර අතර හරිද දැන් කේකේ කන්ඩිෂන් එකක් කියලා දිනන්න මොකද්ද කේ බිඳුවත් එකක් අතර වෙන්න ඕනේ කියලා දැන් ඒ කන්ඩිෂන් එක ෆලෝ කරලා අපිට මේ ඉවත් කරන්න පුළුවන් උත්තර මෙතන හම්බෙන්නේ නැහැ හරිද ඔක්කොම එකට අඩු ධන භාග සංඛ්‍යාව තමයි උත්තර විදිහට දීලා තියෙන්නේ ඉතින් මෙන්න මේ කන්ඩිෂන් එක පාවිච්චි කරලා අපිට ඉවත් කරන්න උත්තර ඇතරම නැහැ. හරිද? එහෙනම් අපි මේ හැම උත්තරයක්ම වෙන වෙනම සලකන්න ඕන. හරිද? එතකොට k ගියගේ 7න් 3 වෙනකොට AR ගේ හැසිරීම බලමු. හරිද? k ගියගේ 7න් 3 වෙනකොට AR ට ආදේශ කරාම කියන පළවෙනි ප්‍රකාශයට ආදේශ කළාම ගන්න පුළුවන් 7න් 1 එළියට අරගෙන හරිද? 3ක් b ඍණ 7ක් k කියලා එන්නේ. හරි ඉතින් AR සහ AQ අතර සම්බන්ධයක් ගොඩනගන්න බෑ මෙයාගේ දකුණු අතපෙත්තේ 3b ඍණ 5ක් කියන්නේ එහෙනම් A ගෙන් ප්‍රයෝජනයක් K සමානයි 5න් 2 වෙනකොට ආදේශ කළාම 5න් 1 වතාවක් 2b ඍණ 5ක් කියන්නේ මෙතන තියෙන 3b ඍණ 5ක් කියන්නේ ඒකෙම ප්‍රයෝජනයක් නෑ 5න් 3 වෙනකොට සිහි උත්තරේ මෙන්න මෙතන හැදෙනවා 5න් 1 වතාවක් 3b ඍණ 5ක් ඒක දැන් මේ දෙවන ප්‍රකාශයේ AQ එකේ තියෙන දකුණු අතපැත්තේ 3b ඍණ 5ක්. එහෙනම් 5 හරස් ගුණ කරලා මේ පැත්තට දාගත්තොත් මේ දකුණු පැත්තයි මේ දකුණු පැත්තයි සමාන වෙනවා. හරිද? ඉතින් එහෙමත් පුළුවන් නැත්නම් කෙනෙක්ම දෙකෙන් මෙන්න මෙයාට ආදේශ කරා. හරිද? දෙකෙන් මෙයාට ආදේශ කළාම හරිද? මෙතන from 1 නෙමෙයි from 2 වෙන්න ඕනේ. හරිද? Sorry. ඉතින් ආදේශ කළාම එන්නේ 8ක් AQ කියන එක තමයි මෙතෙන්ට එන්නේ. හරිද? ඔන්න සුළු කළාම එනවා AR යනු 5න් 8යි AQ කි. හරි. ආ දැන් අපි මෙහිම ප්‍රකාශනයක් දකින්නේ කොහොම නන්ද? AR සහ AQ කොලීනිය නා. කිසියම් වෙක්ටර් එකක් තවත් වෙක්ටර් එක කිසියම් ගුණයක් විදිහට දක්වන්න පුළුවන් සමාන කරන්න පුළුවන්. කොහොම නන්ද? ඒ වෙක්ටර්ස් දෙක කොලීනිය නා. දැන් ඒක දත්ති කියලාත් තියෙනවා. මොකද්ද? AQR කියන්නේ ඒක රේඛීයයි නැත්නම් කොලීනියයි කියලා.
හරිනේ ඒ බව ඔප්පු වුණා ඒ බව ඔප්පු වුණේ මොන අගයටද කේගි මොන අගයටද පහෙන් තුන කියන අගය එහෙනම් කේගේ නිවැරදි අගය වෙනවා ඇත්තේ මොකද්ද මෙන්න මේ පහෙන් තුන කියන අගය ඉතින් කේගේ අගය තමයි අපිට හොයන්න තියෙන්නේ ඔන්න විදිහට තමයි අපි කේගේ අගය හොයාගන්න C උත්තරේ තියෙන කේගේ පහෙන් තුන කියන අගය තමයි නිවැරදි උත්තර වෙන්නේ අනිත් DE අවස්ථාවන්ෙදි ගැලපෙන්නේ නැහැ මෙන්න මෙයා සමාන ප්‍රකාශයක් ගොඩනගාගෙන මෙහෙම සම්බන්ධයක් ගොඩනගා ගන්න බෑ එහෙනම් නිවැරදි උත්තරය වෙන්නේ C කියන උත්තරය ඒ කියන්නේ පහෙන් තුන කියන උත්තරය හරි මෙන්න මේ උත්තරය හරි